Namaskar Viva Buduruvanat Samada Buduhimi Saranayami Namaskar Viva Damruvanat Samada Sadham Saranayami Namaskar Viva Sangruvanat Samada Mahasang Saranayami Namaskar Viva Samada Tisaran Saranayami Sadhu Apate me dharma vinaya kiya deela apava pavidi kala apage guru devottama pinvat loku swamin vahaseta apage namaskare viva මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද උදේ අප කල්පනා කළා ඔබට කියා දෙන්න දැන් මේ හැම දිනාම අද අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන් වුණා. එතකොට මේ උපෝසථ සීලයට අදාළව තියෙන දේශනාවක් ගැන පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට උපායක් කියා දෙනවා. අපිට මගක් කියා දෙනවා සසරින් එතරට වෙන්න. එක දවසක් ඡන්න කියලා ආජීවකෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා මේ ආනන්දේනි දැන් ඔබ වහන්සේලා කියන්නේත් රාග ද්වේෂ මොහ නැති කරන්න. අපිත් කියන්නේ ඒක කිව්වා. අපි කියන්නේත් මොකක්ද? රාග නැති කරන්ට ද්වේෂ නැති කරන්ට ඕනි මෝහේ නැති කරන්ට ඕනි කියලා අපිත් කියන්නේ. එතකොට ඔබ වහන්සේලා ওই රාග නැති කරන්ට ද්වේෂ නැති කරන්ට මෝහේ නැති කරන්ට කියලා කියන්නේ මොන වගේ ආදීනවයක් දැකලාද කියලා හැව්වා. එතකොට ආනන්ද ස්වාමීන් විස්තරයක් කරනවා. ඒ තමයි මේ රාගයෙන් යුක්ත කෙනා තමාටත් අන් අයටත් අයහපත පිණිස පිළිපදිනවා. ද්වේෂයෙන් යුක්ත කෙනා ද්වේෂය මුල් කරගෙන ඒ ද්වේෂය නිසා උපදින දේ ඇසුරු කරගෙන තමාටත් අන් අයටත් හානිය පිණිස. මෝහය කියන ක්ලේශය මුල් කරගෙන ඒ දේත් එක්ක සිත එකතු වෙලා චේතනාව එකතු වීම මත තමාටත් අන් අයටත් අයහපත පිණිස පිළිපදිනවා. මේ නිසා බොහෝ අර්බුදකාරී දේවල් තමන්ගේ ජීවිතාභ්‍යන්තරෙත් උපදිනවා. ඒ වගේම මේ ඇසුරු කරගෙන අන් අයටත් ලොකු අර්බුදයක් උපදිනවා. ඊට පස්සේ ලොකු විස්තරයක් කියනවා මම මේ කෙටියෙන් කියන්නේ. පස්සේ අහනවා ඒකට උපායක් ක්‍රමයක් තියෙනවද කිව්වහම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එතනදී ආනන්ද සෝන්නාසි කියා දෙනවා. මේ ආජීවිකයක් කියන බොහොම වටිනවා කියලා. එහෙනම් මේකට උපායක් තියෙනවා. පින්නතුනි මේ බුද්ධ ශාසනේ වචන දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි අපි කවුරුත් දන්න පොදුවේ බෞද්ධ විදියට ඒ වචනේ. මොකද්ද? කුසලය අකුසලය කියන එක. ඒතර මේ කුසලය කියන දේ යම් කෙනෙක් මාර්ගයේ පුරුදු කරනවා නම් ඒ මාර්ගයේ දියුණු කරලා සසරින් එතර වෙනවා කියන කාරණේදී බලපානි කුසලයේද අකුසලයේද? කුසලයේ බලපානවා. එහෙමනම්
යම් කෙනෙක් සසරින් එතර වෙන්න නම් වඩන්න තියෙන මොකක්ද? කුසලයේද අකුසලයේද? කුසලයේ වඩන්න තියෙන. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. මිත්‍යා මාර්ගය කියලා කියන්නේ මොකක්ද? අකුසලයක්. එහෙමනම් අපි දන්නෝ මේ නිවන් මඟ ගමන් කරද්දී එයාට වැදගත් දෙයක් තමයි ප්‍රඥාව කියන එක. මොකක්ද? ප්‍රඥාව. ඒතර මේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙන මේ ගමන යන්න තියෙන්නේ. පෙරටු කරගෙන යන්න තියෙන්නේ. එකක් තමයි අපි කතා කරනවා දැන් අපේ හිතක උපදින අර්බුද නැති වෙන ආකාරයට එයාට එයාගේ චින්තන ධාරාව හසුරවන්න ඕනේ. දැන් අපේ හිතේ තියෙනවනේ කෙලස් නේද? දැන් අපි හිමින් ඉගෙන ගමු ඒවා. අපි කියන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා අපි කතා කරනවා. ඒතර ආශ්‍රව කියලා කියන්නේ නිකන් හැරව ගෙඩියක් නම් පිපුරුවොත් මොකද වෙන්නේ? වැක්කිරෙනවනේ. ඒ වගේ තමයි මේ අපේ හිතේ තියෙනවනේ කාමයට බැඳීම. ඒතර මේ අභ්‍යන්තරයේ තියෙන මේ කාමයට තියෙන ඇල්ම බැඳීම කියන ස්වරූපෙත් එක්ක අපිට රූපයක් පෙන්නලා අර තුවාලේ පෑරුවම හැරව ගලනවා වගේ මේ හිතේ උපදින මොකද්ද? ඊට අදාළ සිතිවිලි උපදින්න පටන් ගන්නවා. බාහිරින් එන ශබ්දේ මුල් කරගෙන අර ඇතුලේ තියෙන කාමයේ මොකද වෙන්නේ? ඇවිස්සෙනවා. ගඳ සුවඳක් මුල් කරගෙන බාහිර තියෙන රසක් මුල් කරගෙන පහසක් මුල් කරගෙන ඇතුලේ දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර කෙලෙස් වැගිරෙනවා. ඒකට කියනවා කාමාශ්‍රව. එතකොට මෙන්න මේ ස්වરૂපේ ඔබටත් තියෙනවා, තිරිසන් ලෝකෙත් තියෙනවා, මේ සත්වයාට තියෙන එකක්. එතකොට මේ කාමාශ්‍රවය කියන මේ ආශ්‍රවේ නැති වෙන ආකාරයට එයා කල්පන රටාව මිහිනුවා නම් ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියන්නේ. තේරෙනවද කියලා දීපික? එතකොට අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මොකක්ද? මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරන එක. එහෙනම් කුසලයට අයිති වෙන්න ඕනේ මොකක්ද? යෝනිසෝ මානසිකාරය මුල් කරගෙන සිතේ උපද්දවනදී මොකට අයිතිකද්ද? කුසලයට අයිති. එතකොට අයෝනිසෝ මානසිකාරයෙන් උපද්දවනදී කුසලයට අයිති වෙන්නේ නැහැ. ඒක කොහොම එකක්ද? ඒක අකුසලයට අයිති දෙයක්. එහෙමනම් මේ යෝනිසෝ මානසිකාරය කියන දේ අපි නුවණනේ මෙහෙවන්නේ, හසුරවන්නේ නේද? එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ගොඩක් අය කියනවා ප්‍රඥාව තමයි වැදගත්ම ඇත්ත. ප්‍රඥාව කියන්නේ නොවැදගත් දෙයක්ද? ඈ කියන් බලන්න. වැදගත්. ප්‍රඥාව කොහොම එකක්ද පින්නතුනි? මේ මාර්ගේ ගමන් කරද්දී යාගේ ගමන වේගවත් වෙන්නත් මුල් වෙන්නේ මොකක්ද? ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥාව වැදගත් එකක්. ඇත්ත. එතකොට මේ ප්‍රඥාව කියන එක අතිශයින්ම වැදගත් එකක්. එහෙනම් මේ ප්‍රඥාව තියෙන කෙනා සම්මා දිට්ඨි ඉදිරියට ගන්න කෙනා දකින්න මාර්ගය. එහෙනම් යා මාර්ග අංගයක් විදිහට දකින්න රාග ද්වේෂ මොහ දුරු කරන්නට උපාය විදිහට දකින්නේ මොකද්ද? කුසලය. එහෙනම් එයා දකින්නවා එකක් මොකක්ද? සීලය. උපායක් මගක් මොකටද? මේ සසරින් ගැලවෙන්න. සමාධිය උපාය මගක් කොමකටද? සසරින් ගැලවෙන්න. ඒ වගේම ප්‍රඥාව. එතකොට එහෙනම් එයා වඩන්නේ මොකක්ද? සීල, සමාධි, ප්‍රඥා කියන මේ අංග ටික එයා දියුණු කරගත යුතුයි කොමකටද? මේ සසරින් එතර වීම පිණිස. එහෙනම් මේ කුසලය බැහැර කරලා මේ මඟ දියුණු කරන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. එහෙමනම් මම මේ කල්පනා කළේ ඔබට අද වර්තමානයේ තුල මිනිස්සයාට ලොකු අර්බුදයක් තියෙනවා. ඒ තමයි මිනිස්සයාට තියෙන අර්බුදේ තමයි එයාගේ මේ ගමන යද්දී විවිධ මතිමතාන්තර ගොඩක් එයාට අහන්න කරන්ට ලැබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සමහර තැන්වල අහන්න ලැබෙන්නේ නැද්ද? ඒ තමයි සීලෙ නෙමේ වැදගත් ප්‍රඥාව.
දැන් අපේ පැතිවලුයි ගම්පලාත්වල ගියා මතයක් සිල් රකින්න ඕන මනාවක් නැහැ කියලා. වැදගත් මොකද්ද? ප්‍රඥාව වැදගත්ය. ඒ නිසා සීලෙ වැදගත් නැතේ. එහෙනම් ප්‍රඥාව තියෙන කෙනා සීලෙ බැහැර කරනවද? එහෙනම් බුදුරු බැහැර කරන්න ඉපේ. නේද? ඒතකොට ඊතරට යන තීර්ථය, ඒ කියන්නේ ගංගාවේ ඊතරට යන තොටුපළ විදිහට පාවිච්චි කරන්නේ මොකක්ද? සීලයයි. මොකක්ද? සීලයයි. එහෙනම් අපි මේ ගැන ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න ඕනේද නැද්ද? බලන්න ඕනේ. මම පින්වතුනි මේ දේශනාවට අදාළව ඔබට පුංචි කරුණු ටිකක් කියන්න. මෙහෙම හිතන්න. ඒ තමයි මේ ඉරහඳ කියන දේ බබලද්දි, තේජසින් බබලද්දි, බබුලවද්දි මේ ලෝකේ ඒ ඉරහඳේ බැබලීමට බාධා වෙන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි කියනවා මේ වලාකුළු. මොනවද වලාකුළු? ඊළඟ කාරණේ තමයි කියනවා මේ දූවිල්ල. එහෙම නැත්නම් මේ අහසේ තියෙන දූවිල්ල කියන එක, මීදුම දූවිල්ල. ඊළඟ එක තමයි මේ තව එකක් කියනවා දුම කියන එක, මීදුම කියන එක. ඊට පස්සේ තව එකක් තමයි කියනවා රාහු අසුරේන්ද්‍රයාගේ බලපෑමයි කියන. මේ දේවල් යොමු වුණාම අර ඉරත් හඳත් මොකද වෙන්නේ? බබලනවද? බබලන්නේ නැහැ කිව්වා. ආන්නී වගේ තමයි කියනවා භික්ෂුවත්. භික්ෂුවත් බබලන්නේ නැති කරුණු කීපයක් ගැන පෙන්වා දෙනවා. එකක් තමයි මේ භික්ෂුව මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්. ඒ භික්ෂුව බබලන්නේ තේජස නැති වෙනවා. ඊට පස්සේ එයාගේ පිරිහීම තමයි කැමති වෙන්න තියෙන්නේ. මිනිස්සයා අතර පවයක් කොන් වෙනවද නැද්ද? කතා නොකළ යුතු පුද්ගලයෙක් බවට එයාපත් වෙලා යනවා. ඊළඟ එක තමයි කියනවා මේ භික්ෂුව බබලන්නේ නැති වෙන්න තවත් එකක් පෙන්වා දෙනවා, මෛතුන සේවනි. ඒ කියන්නේ තුන්වෙනි සිල්පදි බිඳ ගන්නවා කියන එක. ඒතර මේ වැරදි විදිහට හැසිරීම රටාව මේ තුන්වෙනි සිල්පදි බිඳගෙන හැසිරනවා දී භික්ෂුව ඕ බබලන්නේ නැහැ. ඒ වගේම තමයි භික්ෂු භාවය නැති කරගත්තා. ඒතර අනිත් භික්ෂුවකට ඇඟිල්ලක් දික් කරලා කතා කරන්න අයිතියක් ඔහුට නැහැ. ඊළඟ කාරණේ තමයි කියනවා ඒ භික්ෂුව මිලිමුදල් පරිහරණය කිරීම. එතකොට මෙන්න මේ කාරණේත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකක්ද? බැබලීම ඒ භික්ෂුවගේ නැති කරන්න හේතු වෙන එකක් කියලා. එතන මේ ආදි වශයෙන් කරුණු ටිකක් පෙන්වා දෙනවා. එහෙනම් අපිට පේනවා මේවා සිල්පද විදිහටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නැද්ද? පෙන්වා දෙනවද නැද්ද? පෙන්වා දෙනවා. එහෙනම් පින්වතුනි යම් දෙයක් රාගයෙන් බැහැරට වීම, ද්වේෂයෙන් මෝහයේ අත්හැරීම පිණිස මුල් වෙන දෙයක් තියෙනවද? ඒක කුමකට අයිතිකද්ද? ඒක අයිති කුමකටද? කුසලයට අයිති. කුමකට අයිතිද? කුසලයට අයිති. ඉතින් ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔය එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්තරා ආරණ්‍යයකට ගිහිල්ලා තියෙනවා. ආරණ්‍ය කියලා කියන්නේ කැලෑව තියෙන නේද? කුටි සෙනසුන් පනවල ස්වාමින් වහන්සේලා බණ භාවනා කරන තැන් තියෙනවනේ. ඒවට කියන මොකද්ද? ආරණ්‍ය කියනවා. එතන මෙන්න මේ ආරණ්‍යයකට ගියා. මේ ආරණ්‍යයකට යද්දි මේ භික්ෂුන් වහන්සේලා එතන හිටිය වැඳිරියක්. මේ වැඳිරිය මේ හාමුදුරුවෝ දැක්කට පස්සේ මේ සතාගේ හැසිරීම රටාවේ අශෝභන ස්වරූපයක් තිබුණා. මේ කාරණෙත් එක්ක මේ ස්වාමින් වහන්සේලාට සැකයක් ඇති වුණා මේ සතාගේ හැසිරීම රටාව සම්බන්ධව. පස්සේ මොකද කරේ ස්වාමින් වහන්සේලා? කල්පනා කළා ඒකාන්තයෙන් මෙතන මොකක් හරි දෙයක් තිබිය යුතුයි. මේ ස්වාමින් වහන්සේලා මොකද කරේ? ඒ කුටිය ගාව හැංගුණා. හැංගුණාට පස්සේ එක්තරා භික්ෂුවක් මෙතෙන්ට පැමිණෙනවා. ඒ භික්ෂුව පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා අර පිණ්ඩපාතේ ආහාරයෙන් තමන් ආහාර අරගෙන ඉතුරු භාගය අර වැඳිරියට දෙනවා. එතකොට මේ වැඳිරියගේ හැසිරීම රටාවේ ඔන්න මොකද වෙන්නේ? අර අශෝභන රටාව බිහිනවා. එතකොට අර භික්ෂුව තුන්වෙනි සිල්පදෙ බිඳ ගන්නවා. පස්ස භික්ෂුන් මේක දකිනු දැකලාවිලා දොස් කියනු. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ සිල්පදේ පැනෙවි මිනිස්සයත් එක්ක එපා කියලා කිව්වා. එතකොට කියනවා නෑ, කල්පනා කරලා බාන්න මේ දේත් ගැලපෙන්නේ නෑ, මේකත් වැරදිමයි. පස්සේ බුදුරජාණන් වහන්සේට මේ ශික්ෂාපත් මේ වෙච්ච සිද්ධිය කියනවා. භාග්‍යතුන් වහන්සේ ගරහනවා. භාග්‍යතුන් වහන්සේ ගරහනවා. මේ බාණ්ඩ රාගයේ ස්වරූපේ. එතකොට කල්පනා කරලා බාන්න ඕනේ ඊට පස්සේ ශික්ෂාපද පනවනවා.
ඒ ශික්ෂාපදේ අයිති වෙනවා මොකටද? සීලයට අයිති වෙනවා. මොකටද අයිති වෙන්නේ? සීලයට අයිති වෙනවා. එහෙනම් මේ සීලෙන් වැටකඩුලි බැඳෙන්නේ මොකටද? රාගයට වැටකඩුලි බඳින්නේ. කුමකටද? රාගයට. වැටකඩුලි බඳින්නේ මොකටද? ద్వේෂයට වැටකඩුලි බඳින්නේ. වැටකඩුලි බඳින්නේ මොකටද? මෝහයට බඳලා තියෙන්නේ. දැන් පේනවනේද මේ සිල්පදයකින් කරනදී? එහෙනම් සිල්පදයක් කියලා කියන්නේ පිරිසිදුකමට අයිති එකක්ද අපිරිසිදුකමට අයිති එකක්ද? පිරිසිදුකමට අයිති එකක්. එහෙනම් ඔබ සිල්පද සමාදන් වුණා කියලා කියන්නේ ඔබ සමාදන් වුණේ පිරිසිදු දෙයට අයිති එකක්ද අපිරිසිදු දෙයට අයිති එකක්ද? පිරිසිදු දෙයට අයිති එකක්. තේරුණනේද කියා දෙන එක? තේරුණනේ? හොඳට අඳුන ගන්න මේක. ඔන්න බලන්න තවත් සිද්ධියක් තියෙනවා. උදායි කියලා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. එක්තරා උද්‍යානයක මිනිස්සු ටිකක් හිටියා. මේගොල්ලෝ දුහෘතයෝ, සල්ලාලු. එතකොට එක්තරා කාන්තාවක් හිටියා. වැරදි ආකාරයේ ජීවිතයක ගත කරන. මේ මිනිස්සු මොකද කරේ? අර ස්ත්‍රීට පණිවිඩය යවනවා. ඒ ස්ත්‍රී පැමිණින්නේ. ඒ පාර එතන හිටපු මිනිස්සෙක් කිව්වා, ඉතින් ඕකට මහන්සි වෙන්නේ මොකටද? අර ආර්ය උදායි ඉන්නේ. උදායිට කියන්නේ උදායි ගිහිල්ලා පණිවිඩය කියයි කිව්වා. පස්සේ එතන හිටපු මිනිස්සෙක් කිව්වා, නෑ නෑ, භික්ෂුන් වහන්සේලා ඒව කරන පිරිසක් නෙමෙයි. එහෙම වෙන්න විදිහක් නෑ කිව්වා. හරි හරි අපි බලා ගන්නකො, ඔන්න බලා ගනින් කිව්වා. අර උදායිස්ට ගිහින් කියන ආර්ය උදායි උදායි වහන්සේ අසවල් අසවල් ස්ත්‍රී ඉන්නවා, ගිහින් පොඩ්ඩක් පණිවිඩය කියන්න කිව්වා. පස්සේ මේ හාමුදුරු ගියා. ගිහිල්ලා අර ස්ත්‍රීට කියනවා, අර පුද්ගලයා කතා කරනවා, ඇයි නුඹ යන්නේ නැති? එතකොට කියනවා, යන්නේ කොහොමද? මං ඒ මිනිස්සු අඳුරන්නෙත් නෑ. මාගාවත් වටිනා කියන බඩු මුට්ටු ගොඩක් තියෙනවා. මේ දේවල් එක බෑ කියලා. නෑ නෑ, බය වෙන්න එපා, මං අඳුරන අය කියලා. එතකොට මේ ගනුදෙනුවක් නේද කලේ? පස්සේ මොකද වෙන්නේ? අර ස්ත්‍රී පැමිණුවා අර පිරිස. අර අර එතන හිටපු මිනිස්සයා මොකද වෙන්නේ? කොන් වෙනවා. පස්සේ මේක බුදුරයනෝසේ ගාවට යනවා. බුදුරයනෝසේ දොස් කියන හිස්පුරුසේ අන්න සංඝාදිශේෂය පණවන බුදුරයනෝසේ. පරාජිකාවලට පස්සේ තියෙන අයිති දේවල් සංඝාදිශේෂ. ඒවයින් නැගිහිටින්න පුළුවන් උපක්‍රම තියෙන පරාජිකා වුණොත් බෑ. දැන් එතකොට කල්පනා කළ බාණ්ඩ මේ ශාසනය අපිරිසිදු වෙන දේවල් කොච්චර බිහි වුණාද? පින්වතුනි, සිල්පදේ පැනෙව්වේ නැත්නම් අද වෙද්දි මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? ගිහියයි පැවිද්දයි අතර වෙනසක් හොයාගන්න පුළුවන් වෙයිද? ගිහිය කරන දෙයම මොකද වෙන්නේ? පැවිද්දත් කරන කෙනෙක් වෙනවා. වෙනසට තියෙන්නේ ඇඳුම විතරක් වෙනවා. ඇත්තද නැද්ද? ඇත්ත. අන්න ශික්ෂාපද පනවනවා. ශික්ෂාපදේ නිසා බුදුරයන් වහන්සේ දේශනා කරන ශාසනය බොහෝ කල් පවතිනවායි කියලා. මල් මල් ටික නූලකින් එකට ඇමුණුවායි කියනවා. දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්නට ඕනේ, ඔබ මේ රහතුන් අනුගමනය කරගෙන සිල්පද සමාදන් වෙනවා. එහෙනම් පින්වතුනි, ඔබත් හික්මීමක් ඇති කරගන්නේ. යම් සත්වෙක් අසංවර වෙන්න පුළුවන්ද? ඒ අසංවර බව දුරු කරන ඒ සිල්පද තුලයි ඔබ හික්මෙන්නේ. තේරුණනේද කියා දෙන එක? ඒතර මෙන්න මේ සිල්පද ජීවිතයේ මේ හිමියෙන් මොකද කරන්න ඕනේ? යා මේ ඊටාම ගෞරවයෙන් මේ සිල්පද ආරක්ෂා කරගත යුතුයි. එහෙනම් එහෙම ආරක්ෂා කරගන්නට නම් එයා හඳුන ගන්න ඕනේ සීලය නිවන් මගේ අංගයක් විදිහට. කොහොමද හඳුන ගන්න ඕනේ? සීලය නිවන් මගේ අංගයක් විදිහට. එහෙනම් සීලය කියලා කියන්නේ කුසලයට අයිති එකක්ද අකුසලයට අයිති එකක්ද? කුසලයට අයිති එකක්. එහෙනම් නිවන් මඟ වැඩ තියෙන්නේ කුසලයේ මුල් කරගෙන. එහෙනම් යා සීලය පුරනවා කියලා කියන්නේ කුසලයේ පුරනවා කියන එක. කුසලයේ වඩනවා කියන එක. එයා සිල් පුරනවා කියලා කියන්නේ රාගයට වැටකඩලු බඳිනවා කියන එක. එයා සිල් පුරනවා කියන්නේ ද්වේෂයට වැටකඩලු බඳිනවා කියන එක. එයා සිල් පුරනවා කියන්නේ මෝහයට වැටකඩලු බඳිනවා කියන එක. එතකොට එයා සිල් රකින්නවා කියලා කියන්නේ එයා පිරිසිදු වෙනවා කියන එක. එයා කුමක් වෙනවා කියන එකද එතනින් කියන්නේ? පිරිසිදු වෙනවා කියන එක. එතකොට වර්තමානයේ බොහෝ තැන්වල සමහර ස්වාමීන් වහන්සේලා විවා සමහර අය මේ සීලය ගැන මිනිස්සු අතර ගෞරවය නැති වෙන විදිහේ ධර්ම දේශනා පවත්වනවද නැද්ද? මට අහන්න ලැබුණා.
සමහර ගිහි පාර්ශවයේ ඇත්තොත් මේවා කියාගෙන යන බව අහන්න ලැබුණා. සරකාණිගේ කතාව අරගෙන සරකාණි සිල් පිරුවා කියලා කියනවා. එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. එයාගේ දුර්වලකම තිබුණා අන්තිමට ඒක අත්හරිනවා. ඒතර මේ කරුණ මූල් කරගෙන මොකද කරන්නේ? වාද විවාද උපද්දවන. තේරුණා නේද කියා දෙන එක? ඒ නිසා පින්වතුනි අපි මේවා හොඳට අඳුනගෙනයි මොකක්ද කළ යුත්තේ කටයුතු කරන්න තියෙන්නේ. තියෙනවා නේ කියා දෙන එක. පින්වතුනි මේ දේශනාව ඔබ අහලා තියෙන එකක්. මොකක්ද මේ දේශනාව? මේ බුදුරජාණන් වහන්සේ විසාඛාවට දේශනා කළ දෙයක්. අංගුත්තර නිකායේ තිකනිපාතයට අයිති. කරුණු තුන ගානේ දේශනා කරන තිකනිපාතයට අයිති එක. එතකොට එක දවසක් විසාඛා සුදු ඇඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පූර්වාරාමයට වැඩලා තියෙනවා. මේ විසාඛාව තමයි පූර්වාරාමයේ හදලා පූජා කළේ නේද? පූර්වාරාමයට ආව කවුද? විසාඛා. එතකොට භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් වාඩි වෙලා තියෙනවා. එතකොට විසාඛාවගෙන් බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා, විසාඛා මේ දහවල කොහේ ඉඳන්ද නුඹ මේ ආවේ කියලා. එතකොට විසාඛා කියනවා, ස්වාමීනි අද මම පෙහෙවස් සමාදන්ව ඒ සිල්පද ආරක්ෂා කරගෙන වාසය කරනවායි කිව්වා. ඒ තුල හික්මිනවායි කිව්වා. මේ කාරණාව විසාඛාව කියා හිටියාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තුන් ආකාර වූ උපෝසතයක් තියෙනවායි කියලා. කීයක් තියෙනවද? තුන් ආකාර වූ උපෝසතයක් තියෙනවායි කියලා. එතන මේ විසාඛා සාමාන්‍යයෙන් උපෝසතේ රකිද්දි විසාඛා තනියෙන් මේක කළේ නැහැ. ඒකට හේතුව මේ විසාඛා බොහෝම මේ කරුණාවන්ත තැනැත්තියක් වෙන්න ඕන. බොහොම නුවණ තියෙන කෙනෙක් නේ. පුද්ගලයෙක්ට ඇසුරු කරන්න පුළුවන් කෙනෙක්. සමහර කෙනෙක් අමාරුයි නේද ඇසුරු කරන්න? ඔව්ද නැද්ද? ඕ සමහර අය ඉන්නවා ඇසුරු කරන්න හරි අපහසු. ඊ ඇයි? ගැටෙන ස්වරූපයේ බලවත් නිසා. එතකොට මේ විසාඛා එක්තරා දවසක මේ ගෙදර සිල් සමාදන් වෙලා ඉන්න දවසේ, ඒ සිල් සමාදන් වෙච්ච දවසේම තවත් බොහෝ ළඟපාත පිරිසක් ඇවිල්ලා හිටියා සිල් ගන්නට. එතකොට මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා සිල් ගන්නට. විසාඛා කල්පනා කළා මෙතන ඉන්න පිරිසකින් අහන්නට මොනවා මුල් කරගෙනද මේ සිල් ගන්නේ කියලා අහන්න හිතුණා. විසාඛා අහනවා මේ වයසක වැඩි හිටි මේ අම්ම කෙනෙක් හිටියා. මං හිතනවා වයස 70ක් නේද, 80ක් වගේද, ඊට වැඩි වෙන්නත් පුළුවන්. අහනවා මේ අම්මේ අදුඹ අෂ්ටාංග පෝසත සීලේ සමාදන් වුණාද හැබුවා? ඔව්ද වේ කිව්වා. හරි. ඉතින් අපේ මේ අම්මා අෂ්ටාංග පෝසත සීලේ සමාදන් වෙලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා හෙව්වා. එතකොට කිව්වා, දුවේ විසාඛා දැන් අපි වලපයයි ගොඩපයයි කිව්වා. අන්තිම කාලේ අපිට ඉතින් උඹලා වගේ තරුණ කාලේ ඔය වගේ පින්දහම් කරලා සිල් රකින්න හම්බුන්නේ නෑනේ. දැන් අන්තිම කාලේ ඉතින් බබුදුරයන් වහන්සේගේ ධර්මය හදිත් අපිට පේනවා සසර භයානකයි. පුතේ අපි මේ සිල් රකින්නේ සුගතියකටවත් පැනගන්න කිව්වා. දැන් මේ කවුද කියන්නේ? අර අම්ම කිව්වා. ඉතින් විසාඛා කල්පනා කරා, එහෙනම් ඒ උපාසක අම්මගේ අදහස මොකක්ද? චාතුම් මහරාජිකට හරි තුසිතට හරි ඉක්මනට පැන ගන්න තමයි කල්පනාව. දැන් නිවන් දකින්න ඕනි කතාවක් කිව්වේ නැහැ. ඒ පාර මොකද කළේ? විසාඛා ඇහුවා එතන හිටපු තවත් වයස මං හිතන්නේ 35ක 40ක විතර තැනැත්තියකින් ඇහුවා, අක්කේ දැන් උඹත් අද සිල් ගත්තද? ඔව්. එතර උඹ සීල් ගත්තේ ඇයි කියලා හව. එතර කිව්වා, නංගී ඒ කාලේ තිබුණනේ ප්‍රශ්නේ. කිව්වා, නංගී අපේ මිනිස්සයා උන්දා නාහෙට හන කෙනෙක් නෙවි. මම මේ සීල් අරගෙන මේ සීලෙන් අදිෂ්ඨාන කරන්නේ අපේ ගෙදරට තව එකක් ගේන්න එපා.
මම තමයි තනි අධිපතිනිය විදිහට ඕ ඉන්ට ලැබෙන්න ඕනේ මටයි. තවත් තැනැත්තියක් ආවොත් මොකද වෙන්නේ? ඒක ලොකු අර්බුදයක් අපේ ගෙදරට. ඒ නිසා මං සිල් රැකලා අදිෂ්ඨාන කරනවා දෙවෙනියෙක් එපා. නේද? අපේ මිනිස්සයා තවත් ඒව බලනවා දේව අසාර්ථක වේවා. විසාකා නංගී මම සිල් රකින්නේ මෙන්න මේ අදහස තියන් කිව්වා. හා කිව්වා. දැන් බාන මිනිස්සුන්ගේ හිතවල තියෙන දේව. ඒ පාර මොකද වුනේ? තව තරුණියක් හිටිය වයස 18ක් විතර. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා මේ 16ක 18ක විතර තරුණියක්. එයත් සිල් රකින්නවා මේ වැඩි හිටිය මැද මේ විසාකාවගේ ගෙදර. ඇහුවා විසාකා මේ විසාකගෙන් අන දුවේ උඹ සිල් රකින්නේ ඇයි? මොකද්ද කාරණේ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ නෑ වයස මං හිතන්නේ 20ක විතර ගෑවු ළමෙක්. ඇහුවා මොකද නුඹ සිල් රකින්නේ? කිව්වා මේ කියන්න ඇතිනේ අනේ මේ විසාකාවනි මං සිල් රකින්න හේතුව මේක අපි අලුතින් කසාද බැන්දේ කිව්වා. අපිට මුලින් උපදින දරුවා පිරිමි දරුවෙක් ඉපදුනොත් මං පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කරනවා. නේද? හා අර කියනෝනේ ජයසිරි මහා බෝ සම පිරිමි පුතෙක් ලබා දෙන්න කියලා කියනවා නේද? ඒ වගේ. එතකොට මොකද වෙන්නේ? විසාකාට කියනවා අර තරුණිය අපි බැන්දලුත අපිට පිරිමි දරුවෙක් ලැබුණොත් හොඳයි. ඒකයි කිව්වා. ඊට පස්සේ තව ගෑනු ළමයෙක් හිටිය වයස 16ක 17ක. ඇහුවා දුවේ එතකොට උඹවත් කියහන් උඹ සිල් රකින්නේ ඇයි කිව්වා. එතකොට කියනවා විසාකාවනි මම සිල් රකින්නේ මට හොඳ ස්වාමියෙක් ලැබීවා කියන අදහසින් කිව්වා. ඒතර බලන්න අර ප්‍රාර්ථනා තුලට තමයි ගියේ. පස්සේ මේ කාරණේ බුදුරජාණන් වහන්සේට දේශනා කරාම බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ආසාවත් එක්ක මේ සත්‍යය බාහිරට යොමු වෙනවා. යම් කෙනෙකුගේ අතර මේ සීලය තමන්ගේ රාග ద్వේස මොහ දුරු කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්ම ඒ තුලට හික්මෙනවනะ අන්නේක කොහොම එකක්ද ශ්‍රේෂ්ඨයි. එතකොට මේ විසාකාව බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා අද මම උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා උපෝසතේ තුන් ආකාර උපෝසතයක් ගැන. එකක් තමයි කියනවා ලෝකේ තියෙන එක උපෝසතයක් ගෝපාලක උපෝසතේ. මොකද්ද? ගෝපාලක උපෝසතේ. අනිත් එක තමයි නිගණ්ඨ උපෝසතේ තියෙනවා. ඊළඟ එක මොකද්ද? නිගණ්ඨ උපෝසතේ. අනිත් එක තමයි ආර්ය උපෝසතේ. උපෝසත කීයද? ඔතුණයි කියන්න බාන්න. ගෝපාලක උපෝසතේ, නිගණ්ඨ උපෝසතේ සහ ආර්ය උපෝසතේ. එහෙනම් අපි මේකෙන් කෝකද තෝරගන්න ඕනේ? ආර්ය උපෝසතේ තෝරගන්න ඕනේ. එහෙනම් මේ ගෝපාලක උපෝසතේ කියන්නේ මොකක්ද? ගෝපාලක උපෝසතේ කියලා කියන්නේ පින්වතුනි බුදුරයන් වහන්සේ ඒක විස්තර කරනවා මෙහිම. ඒ තමයි ගෝපල්ලෝ ඉන්නවා. හරක් බලා ගන්න ගෝපල්ලෝ. මේ හරක් බලා ගන්න ගොපල්ලෝ මොකද කරන්නේ? මේ ගව අයිතිකාරයගෙන් මේ හරක් ටික අරගෙන මේ ගොපල්ලන් මේ ගවයන්ව දක්කගෙන යන කොහෙටද? තනකොළ තියෙන තැන්වලට, වතුර තියෙන තැන්වලට. එක්කාගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අයි සත්තුන්ට තනකොළ කන්න දෙනවා, වතුර බොන්න දෙනවා. මේ හරක් ටික හවස් වෙද්දි දක්කගෙන ඉන්නවා අයිතිකාරයා ගාවට. ගෝපල්ලා ගෙදරට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරනවා අද මේ පැත්තට ගියා හෙට යන්න උනේ අර පැත්තට. ඒ පැත්තේ ලා තනකොළ තියෙනවා, ඒව කන්ට බොන්ට දෙන්න උනේ. අර පැත්තේ විල තියෙනවා, ඒ පැත්තෙන් වතුර බොන්ට කරන්ට දෙන්න උනේ. මෙහෙම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ගෝපල්ලා කල්පනා කරන හෙට දවසේ මම මොකද්ද කරන්න උනේ සහ අද කලේ මොකක්ද? ඒ වගේ තමයි කියනවා ගෝපාලක උපෝසතේ සමාදන් වෙච්චයි. ඒ කියන්නේ පින්නතුනේ මේක අපේ ලංකාවේ දකින්න නෑ, ඉන්දියාවේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර දවස්වලට බොන්නේ කිරි විතරයි. සමහර දවස්වලට පළතුරු විතරයි. සමහර දවස්වලට වතුර විතරක් වෙන්නේ ඇතිනේ. එක එක ආහාර වර්ග ගන්නවා. ඒ වගේ තමයි සමහර අය උපෝසතේ කියලා සමාදන් වෙලා කරන්නේ. මොකද්ද? අද මෙව්වා කනවා. හෙට මෙව්වා. හෙට ගන්න ආහාරෙ මෙව්ව නේතුව මෙව්ව විතරක් ගන්නවා. ඒකෙන් බඩ හොඳට සුද්ධ වෙනවා නේද? ඒකෙන් මෙන්න මෙහෙම මෙහෙම වෙනවා කියලා මෙයාලා ඒ වගේ සීලයක් රැකීමක් තියෙනවා කියලා. බුදුරයන් වහන්සේ කියනවා ඒක මහත්ඵල මහානිසස් එකක් නෙවෙයි. මහා පිනක් ඇති වෙන එකකුත් නෙවෙයි කියලා. එහෙනම් අපිට පේනවා මේ සීලේ අර්ථයක් ලොකුවට දකින්න
නෑ මේ ගෝපාලක පෝසිතේ මම මේ කෙටියෙන් ඔබට මේ සමහර කරුණු ටිකක් කියා දෙන්නේ ඒ වගේම තමයි පින්නතුණි නිගණ්ඨයන්ගේ පෝසිතයක් තියෙනවා ඒ කොහොමද මේ නිගණ්ඨයෝ මෙන්න මෙහෙම කියනවා තමන්ගේ ශ්‍රාවකයන්ට එම්බා පුරුෂේ උඹලා මෙහි වරිල්ලා ඊට පස්සේ මේ නැගෙනහිරට යොදුන් 100ක් මෛත්‍රී කරන්න අවියායුධ අත්හරින්න එතකොට දකුණ බටහිර නැගෙනහිර උතුරු පැති වලටත් මොකද කරන්නේ යොදුන් 100ක් යනකම් අවියායුධ අත්හැරලා මොනවද කරන්න උනේ මෛත්‍රිය වඩන්ටයේ කියලා කියන එතකොට මෙහෙම කියන දැන් එහෙනම් මෙයාලා අවියායුධ අත්හැරලා තියෙන්නේ යොදුන් කීයකටද 100කට විතරයි යොදුන් 100කට විතරයි දැන් එතකොට මේ මේ විදිහට මේගොල්ලෝ දඩමුගුරු අත්හැරලා යොදුන් 100කට තමයි මෙයාලගේ මේත් පැතිරවීම දකින්ට තියෙන්නේ එහෙනම් ඒකෙන් අදහස් වෙනවා යොදුන් 100කට එහා පැත්තේ ඇයට මොකද වෙන්නේ මොන වුණත් කමක් නැහැ කියන එක පස්සේ තව වැඩක් මෙයාලා කරනවා මොකක්ද ඒ කරන්නේ මෙයාලා ඇඳුම් පැළඳුම් ටික උනලා තියෙනවා ඒ කියන්නේ පැත්තකින් තියෙනවා පැත්තකින් තියලා ඉවර වෙලා මොකද කරන්නේ මෙයාලා මොකද කරන්නේ වාඩි වෙලා කියනවා කියනවා මගේ දැන් කිසිම සම්බන්ධයක් ලෝකෙත් එක්ක නැහැ දැඳුම් ටිකත් අයින් කළා කිසි කෙනෙකුට කරදරයක් ඇත්තේත් නැහැ ඒ කියන්නේ කියලිවරලා කියන්නේ සියලු දේ අත්හැරියාය කියලා උඩ බලාගෙන දැන් ඉන්නවා. ඒතර අපිට පේනවා මේ කියනදී මේ හිතින් හදාගත්ත මායාවක් කියන එක. ඒ කියන්නේ කොහොමද? දැන් කිසිම සම්බන්ධයක් තමන්ගේ කාගෙත් එක්කවත් නැහැ. ඒ කියන්නේ දරුවොත් එක්කත් නැහැ. බිරිඳයා එක්කත් නැහැ. ඥාතින් එක්කත් නැහැ. ගේ දොර බිස්නස් ව්‍යාපාර කිසි එක සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැතු ඉන්නවා කියලා හිතලා නූල් ටික ඇඳුම් ටිකත් අයින් කරලා ඉන්නවා සද්ද නැතු. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන මොන බොරුවක්ද උක ඈ එතකොට මෙයා දන්නේ නැද්ද මේ අසවල් මගේ බිරිඳ අසවල් අසවල් අය මගේ ඥාතියෝ අසවල් අසවල් ව්‍යාපාරකට ඒගොල්ලෝ දන්නේ නැද්ද මේ අසවලා කියලා දැන් මෙයා ඔක්කොම අත්හැරියා කියලා නී ඉන්නේ දැන් මොකද කරන්නේ හිත රවට්ටගෙන ඉන්නවා දැන් අපිට පේනවා මේ අර්ථයක් ඇතිව නිමි මේ වරකින් පස්සේ මොකද කරන්නේ පහුවෙනි දහපොව ඇඳුම් ටික අඳලා හොඳට කාලා බීලා අහපොව ගිහිල්ලා මොකද කරන්නේ ව්‍යාපාර මිලමුදල් පරිහරණය කරන බුදුරජාණන් කියන මේකට මං කියන්නේ හොරකමක් කියලා කිව්වා. ඇයි මුකු සම්බන්ධයක් නැහැ ඔක්කොම අත්හැරිය කියලා දැන් අහපො හොයාගෙන ගිහිල්ලා කිව්වා. දැන් එහෙනම් නික්ලේසි වෙලා යන්න එපා. බුදුරජාණන් දේශනා කරන මේකට මොකක්ද කියන්නේ නිගණ්ඨ උපෝසතිය කියලා. දැන් බලන්න මේ තියෙන උපෝසතිය. එහෙනම් පින්වතුනි ආර්ය ශ්‍රාවකයාගේ උපෝසතිය මෙන්න මේ පහෙන් එකක් වෙන්න ඕන. ඒකෝ මේක බ්‍රහ්ම උපෝසතියක් වෙන්න ඕන. මොකක්ද උපෝසතේ එහෙනම් ඔබ සීල් රකින්නවා නම් මේක මොන උපෝසතයක් වෙන්න ඕනේද බ්‍රහ්ම උපෝසතයක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔබ රකින්න මේ උපෝසතය ධර්ම උපෝසතයක් වෙන්න ඕනේ මොකක්ද ඒකට කියන්නේ ධර්ම උපෝසතයක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔබ රකින්න මේ සීලය සංඝ උපෝසතයක් වෙන්න ඕනේ මොකක්ද වෙන්න ඕනේ සංඝ උපෝසතයක් වෙන්න ඕනේ එහෙම නැත්නම් පින්වතුනි මේ උපෝසතිය මොකද වෙන්නේ කියනවා මේ සීල උපෝසතයක් වෙන්න ඕනි එහෙම නැත්නම් දේවතා උපෝසතයක් වෙන්න ඕනි උපෝසත කීයක් කිව්වද දැන් පහක් දැන් ඔබ අද සමාදන් වෙලා ඉන්න උපෝසතේ මොන උපෝසතියද ඈ ආර්ය උපෝසතේ තමයි ඒකෙන් මොකටද දැන් අද වාසය කරන්නේ මොන උපෝසතේද බ්‍රහ්ම උපෝසතේන්ද ධර්ම උපෝසතේන්ද සංඝ පෝසතේන්ද සීල පෝසතේන්ද අනිත් එක දේවතා පෝසතේ දැන් පෝසත කීපයක් කිව්වනේ එහෙනම් බාහන්න පින්නතුණි ඔබ රකින්න මේ සීලේ අර්ථය හොඳට අඳුන ගන්න ඕනේ මොකක්ද අඳුන ගන්න ඕනේ අර්ථය අඳුන ගන්න ඕනේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ විසාකාවට මේ විසාක මොන මේ මොනවා වෙලාද ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් සිගාවට සිල්පද සමාදන් වෙලා ඇවිල්ලා තියෙන්නේ දැන් ඔබ සිල්පද සමාදන් වෙලා නේනේ. එහෙම සිල්පද සමාදන් වෙලා තමයි භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න පූර්වාරාමයට ඇවිල්ලා බුදුරජාණන්සට වන්දනා කළේ. ඒ වන්දනා කළා තමයි විසාකාව පැත්තකින් වාඩි වුණේ. එතකොට තමයි බුදුරජාණන්සේ ඇහුවේ විසාකාද මොකද? කොහොමද වාහ? එතකොට කිව්වා ස්වාමිනිය අද මං අටසිල් අරගෙන ඉන්නේ. එතකොට තමයි මේ උපෝසත තුනක් ගැන බුදුරජාණන්සේ විස්තර කරන්නේ. අන්න එහෙනම් එතනින් එහාට විස්තර කරනවා මොකක්ද? ආර්යක් ශ්‍රාවකෙක් මේ සිල්පද අට සමාදන් වෙලා එයා කොහොමද කටයුතු කළ
යුත්තේ කියන්නේ මේක හොඳට අහගන්න මේ සමහර විට අලුතින් ආපු අයත් ඉන්න පුළුවන් පරණ අයත් ඉන්න පුළුවන් මේ හැමෝටම වැදගත් මේවා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විසාකා මේ කිල්ටි වෙච්ච හිතක් පිරිසිදු කරගන්න එහෙම ලීසියෙන් පුළුවන්කමක් නැහැ එහෙනම් අපිට පේනවා පින්නතුනි මේ උපෝසතයක් සමාදන් වෙලා මේ ගමනේ කුමක් පිරිසිදු කරන්නද යන්නේ ඇඟද හිතද සිත කියන එකයි මේ කියන්නේ ඇඟනම් බැරිය නාල කරලා නේද පින්නතුනි ඈ ඇඳුම් හොදගන්න බැරිය මේ ඔය එක පවුඩර් වර්ග දාලා ඒතර බුදුරජාන් වහන්සේ මෙතනදී පෙන්වා දෙන්නේ හිත පිරිසිදු කරන එක ලීසි එකක් නෙවෙයි කිව්වා හැබැයි විසාකා හිත පිරිසිදු කරන්න තියෙන උපක්‍රමී කොහොමද පිරිසිදු කරන්න තියෙන්නේ උපක්‍රමී කියන එක පාවිච්චි කරන්න පුළුවන් නුවණ තියෙන කෙනෙක් එන්නේ පින්නතුනි නේද? උපාය දන්නේ නැත්තම් උපාය දන්න කෙනෙක්ගෙන් මොකද වෙන්නේ? දැනගන්න වෙනවා. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් බුදුරජාණන් වහන්සේ උපාය දන්නේ. එහෙනම් දැනගන්න ඕනේ. එහෙනම් විසාකාවට කියනවා සිත පිරිසිදු කරන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි විසාකා ඒක උපක්‍රමෙන් කරන්න ඕන එක. කොහොම කරන්න ඕන එකක්ද? උපක්‍රමෙන්. ඒ තමයි මෙහෙම කියනවා. ඒ ශ්‍රාවකයා ඒ භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කරන්න ඕනි කියනවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරති සත්තාදී මනුසාන බුද්ධෝ භගව එනම් මේ බුදු ගුණේ මෙනෙහි කරන්න ඒ කියන්නේ කාවද මෙනෙහි කරන්නේ මේ ලෝකේ වැඩ සිටපු අද්විතීය මනුස්ස රත්නේ මෙනෙහි කරන්නේ කීටක් නැති සිතක් තියෙන උත්තමයාණන් වහන්සේව ශ්‍රාවකයාර සිල්පද සමාදන් වෙලා මෙනෙහි කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිම තථාගතයන් වහන්සේව මෙනෙහි කරද්දී මොකද වෙන්නේ? චිත්තං පසීදති. සිත පෝ පැහැදෙනවා. සිත පහදිනවා. පාමුජ්ජං උපජ්ජති ප්‍රමුදිත භවසිතී උපදිනවා. මේ විදිහට වෙද්දි මොකද්ද වෙන්නේ චිත්තස් උපක්ඛිලේසති පහියන්ති සිතේ තියෙන උපක්ලේශ නැති වෙනවා දැන් ඔය ඔබ උනත් කල්පනා කරලා බලන්න බිබි ඊට පස්සේ රණ්ඩු වල්ලල්ල වැරදි වැඩ වල යෙදීදී ඉන්න පාපී ඇසුර නිසා යම් විදිහකට සංඝයාගේ ඇසුර ලැබිලා ධර්මය අහපු අය දැකලා තියෙනවද ඔබ බොන එක අත්හැරලා ඉන්නවා නොබී ඉන්න බැරි මනුස්සයා නොබී ඉන්නවා. කටසර අය දැන් මොකද වෙන්නේ? බොහෝම පාලනයක් ඇතු වෙන්නේ නැතු ඉන්නවා. නිරන්තරයෙන් ද්වේෂී ක්‍රෝධී උපදව ගත්ත ඇත්ත මොකද වෙලා තියෙන්නේ? ඒක පාලනය කරන අය. බල දැකලා තියෙනවද? ඈ? ඒ වගේම තමයි ඉස්සර සිල්පද ගණන් ගත්තේ නේ. දැන් මොකද වෙන්නේ? එයා සීලය ගැන කල්පනා කරනවා. දැන් බණ භාවනා කරනවා. බුදු ගුණ ආදී දේ දකිදි මහ ගෞරවයක් එයාට උපදිනවා පින දහමයා කරන්න පටන් අරගෙන වාසය කරනවා උගල දැකලා නැද්ද එහෙමයි ඉන්නෝ ඒයි බුදුරයන් වහන්සේ කියන්නේ පැහැදිලිද නැද්ද පැහැදීමක් ඉපදිලා එහෙනම් එයා එදා හිටියට වඩා මෘදු ගති ගුණ වලට ඇවිල්ලා නැද්ද ඇවිල්ලා තියෙනවා එහෙනම් එයාගේ දැඩි බව තිබුණේ රාගෙ නිසාන ද්වේෂි මොහෙ නිසාන තථාගතයන් වහන්සේ කියන පැහැදීමෙද්දි මොකද වෙලා තියෙන්නේ මෘදු බවක් ඉපදිලා. ඒතර මෙතනදී කියනවා තථාගතයන් වහන්සේ මුල් කරගෙන තථාගතයන් වහන්සේ කියන සිත පහදිනවා ප්‍රමුදිත බව ඇතිදිනවා උපක්ලේශ ප්‍රහීන වෙනවා. හරියට ඒක කොයි වගේද කියලා බුදුරයන් වහන්සේ උපමාවකින් කියා දුන්නා. පින්වතුනි එහෙනම් අපිට පේනවා තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කළ යුතු මේකට කියන බුද්ධානුස්සතිය කියලා. බුද්ධා නුස්සතිය කියනවා. එහෙනම් අෂ්ටාංග උපසත සීලයේ පිහිටපු කෙනා එදාට මෙනෙහි කරන්න උනේ කාවද? තමන්ගේ සාස්තුන් වහන්සේව. උදේට නාල කරලා සුදු වස්ත්‍රයක් ඇඳලා මල් ටිකක් අරගෙන නේද? ඊට පස්සේ විහාරස්ථානට ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඉදිරියේ අටසිල් සමාදන් වෙලා තැම්පත්ව වාඩි වෙලා දින ආහාරයක් වළඳලා කියන බණපදයක් අහගෙන න්යා ඉන්නේ. ඒ දවස පුරාවට
බොහොම තැම්පත් වෙලා ඒ කාල සීමාව තුල කාලය ගත කරනවා. එතකොට ඒ කාල සීමාව තුල එයා ඒ සීලය රැකගෙන ඒක එයා මොකද කරන්න ඕනේ බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ. දැන් කියනවා විසාකා හිසක් අපිරිසිදු වුනහම ඒක කොහොමද උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ? ඒක කියනවා මේ බෙහෙත් කල්ක ඒ කාලේ සබන් වගේ జాතියක් වෙන්න ඇති මැටි ජලය ඊට පස්සේ මේ මිනිස්සුගේ උස්සහෙන් ඒක ගුලිය වගේ හදා ගන්න වෙන්න ඇති. කරගෙන මොකද කරන්නේ මේ ඒක හිසේ මොකද කරන්නේ? හොඳට දාලා අපි ෂැම්පු කරනවා කියලා කරන්නේ හිස නේද? අද ෂැම්පු තියෙනවනේ ඉස්සර තිබුණේ ඒවා. ඒවෙන් මොකද කරන්නේ කොණ්ඩේ හොඳට අර ෂැම්පු මසාජ් කරනවා වගේ කරනවා. එහෙම කරද්දි කරද්දි මොකද වෙන්නේ? අර හිසේ තියෙන ලීඳිද ඇලිලා තියෙන ගතිද ඔක්කොම මොකද වෙන්නේ? පිරිසිදු වෙලා හිස හොඳට මොකද වෙන්නේ? පිරිසිදු වෙලා යනවා. පිරිසිදු වෙද්දි මොකද වෙන්නේ? අර කසන ගති හිසේ උකුණුන්ගෙන් එන ප්‍රශ්න අර හිස කිලිටි වෙලා නම් ජරා වෙලා නම් යපිරිසිදු ගති ඔක්කොම මොකද වෙන්නේ? ඒ උපක්‍රමයේ නිසා නැති වෙලා. දැන් බාන්න බුදුරයන් වහන්සේ උපමාව. මේ උපමාව අරගෙන කියනවා හිත පිරිසිදු කරන එක ලේසි දෙයක් නෙවෙයි කියනවා. කොහොමද කරන්න උනේ උපක්‍රමයේ? හිස පිරිසිදු කරන එක ලේසි වැඩක් නෙවෙයිනේ. අර ෂැම්පු වගේ හදාගෙන සබන් වගේ හදාගෙන ඊට පස්සේනේ හිස පිරිසිදු කළේ නේද? ආන්නී වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ සිත පිරිසිදු කරන්න. එයා අෂ්ටාංග පොසත සීලී පිහිටලා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේව මේ විදිහට මෙනෙහි කරනවා කියනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මොකක්ද? සම්බුදු රජාණන් වහන්සේ නැමැති බ්‍රහ්ම රාජයාව මෙනෙහි කරන්නේ. කවද මෙනෙහි කරන්නේ? සම්මා සම්බුදු රජාණන් වහන්සේ නැමැති බ්‍රහ්මයව ශ්‍රාවකයා එදාට මෙනෙහි කරනවා. ඒ කියන්නේ මෙතන භාවනාවක් කියන්නේ. මොකද්ද පින්වතුනි මේ කියන්නේ? භාවනාවක්. එහෙනම් සිල් රැකින කෙනා මොකද කරන්න ඕනේ? ඒ භාවනාව වඩන්න ඕනේ. මේකට කියන මොකද්ද? බ්‍රහ්ම මොකද්ද? උපෝසතය කියලා කියනවා. බ්‍රහ්ම උපෝසතය. එහෙනම් පින්වතුනි ඔන්න එහෙමනම් සිල් අරගෙන නිකන් ඉන්න බෑ. ඔබත් ගිහින් අහන්න මෙන්න මෙහෙම. මේව හොඳ වැඩ. දැන් ඕගොල්ලොත් එක සිල් ගන්න අනිත් ඇත්තොත් ඉන්නවනේ නේ. අපි හිතමුයි දැන් මාළඹේ යනවා, කඩුවෙල යනවානේ, පොල් ගා වෙලත් යනවා. ඊට පස්සේ තමන්ගේ පන්සලේ වෙන්න පුළුවන්, යම් තැනක වෙන්න පුළුවන්. සිල් ගන්නවානේ. සිල් ගද්දි අහන්න ඕනේ මේ මන්නං අද බ්‍රහ්ම පෝසති. ඔයා මොකද්ද කියලා අහන්නේ. මොකද අහන්න ඕනේ? ඔයාලා කියන්නේ අද නම් මම බ්‍රහ්ම පෝසති. ඔයාලා මොකක්ද කියලා අහන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාලා අලුත් එකක් පටන් ගත්තද නේද? තැන් තැන් වලට යද්දී ඕන්න අපි ඒකනේ කිව්වේ කියලා කියන්න පුළුවන් නේද? එතකොට කියන්නේ නෑ නෑ මේ එකක් නෙමෙයි. මන්නම් අද බ්‍රහ්ම පෝසති. මාසෙට දවස් 4ක් දැන් සීල් සමාදන් වෙනවා. ඊළඟ එක මං හිතාගෙන ඉන්නේ මේ ධර්ම උපෝසතිය සමාදන් වෙන්න. ඊළඟ දවසේ සංඝ උපෝසති, ඊළඟ එකේ සීල උපෝසති, ඊළඟ පාර දේවතා උපෝසති කියන්නේ. හොඳ එහෙම බැලුවාම මොකද වෙන්නේ? වරදක් ඔබ කිව්වද? වරදක් කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? සත්‍යයක් කිව්වේ. ඔබට වුණත් පින්වතුනි එහෙම අට සීල් අරගෙන දවසම බුද්ධානුසතියෙන් ඉන්න පුළුවන් නම් බුදු ගුණ ගැන කියවන දහම් සූත්‍ර දේශනා කියවල සද්ධාව උපදවන ඒව කියමින් උදේවරුෙත් බුද්ධානුසතිය වඩනෝ, දහවලත් බුද්ධානුසතිය වඩනෝ, ඇවිදිද්දි කරද්දිත් බුදු ගුණ අනන්තයි කියලා මෙනෙහි කරන හොඳට සිහිය පීඨවගෙන, දවල් කාලෙත් බුදු ගුණ මෙනෙහි කරනවා, රාත්‍රියටත් මොකද කරන්නේ? බුදුන් මල් පහන් තියලා වාඩි වෙලා එතනත් බුදු ගුණ වඩනෝ නේද? ඊට පස්සේ මොකද කරන්නේ? හොඳට බුදු ගුණ මෙනෙහි කර කර කරමනේ තමන් නින්දටත් යනවා. උදේ අවදි වෙනවා, අහපෝ බුදු ගුණ වඩනෝ, බුදු ගුණ වඩලා සිල් පවාරණය කරනවා. දැන් බාණ්ඩ පින්නතුනි මේ පැය ගන්න මොකක්ද ඒකට කියන්නේ? බ්‍රහ්ම උපෝසතය. කොහොම එකක්ද ඒක? බ්‍රහ්ම උපෝසතය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති බ්‍රහ්ම රාජාණන් වහන්සේ මොකද කරන්නේ? මෙනෙහි කළා. එතකොට මොකද වෙන්නේ? ඒ සම්බුදුරජාණන් වහන්සේ නැමැති බ්‍රහ්මයා මුල් කරගෙන ශ්‍රාවකයාගේ සිත පිරිසිදු වෙනවා.
මෘදු වෙනවා, සිත සමාධිමත් වෙනවා, සිත එකඟ වෙනවා. එයාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවන්න බැරිද? පුළුවන්. ඊට පස්සේ පින්වතුනි බුදු ගුණ වඩනවා නම් ඕන දුකක් වේදනාවක් චිත්ත පීඩාවක් දරන මහා ඉවසීමක් ඇති පුද්ගලයෙක් බවට ඔහු ටික ටිකපත් වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? තාදී ගුණයයි ඔහු නිතරන්තරයෙන් මෙනෙහි කරන්නේ. තාදී ගුණය කිව්වෙ මොකක්ද? භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ කොච්චර අර්බුදාවද? ලැබෙන ආහාරයේ කොච්චර වෙනස්කම් ලැබුණද? මේ හැම දෙයක් ඉදිරියේම තථාගතයන් වහන්සේ කොහොමද වැඩි ඉන්නේ? කලබලයක් නැහැ, කම්පනයක් නැහැ. කෙලස් තියෙන යසෝදරාව කිඹුල් වතට බුදුරජාන් වහන්සේ වැඩපු දවසේ භාග්‍යතුන් වහන්සේ අහනවා යසෝදරාකෝ, බුදුරජාන් වහන්සේ වැඩි අය කාඹරේට. යසෝදරාවට දරා ගන්න බැරුව සිහි මොකද වුනේ? කල්පනාව නැති වෙලා බුදුරජාන් වහන්සේගේ සිරිපතු ලල්ලගෙන අඩන්ඩ ගත්තා. කඳුලෙන් යසෝදරාවගේ කඳුලෙන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් මොකද වෙන්නේ? තෙත් වෙනවා. එතකොට සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයක් ස්ත්‍රියක් ස්පර්ශ කිරීමක් නැහැ. නමුත් එදා යසෝදරාව දරා ගන්න බැරි වේදනාවෙන් අඬනවා අඬනවා අඬනවා, දුක දරාගෙන අවුරුදු ගාණක් හිතේ පුරෝගෙන හිටපුදි අන්න අය ඉවත් කරන්න හැදුවාම බුදුරජාණන් වහන්සේ කිව්වා එපා, අඬන්න දෙන්න කිව්වා. පින්නතුනි සංසාරේ බන්ධනයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ බන්ධනයේ භාග්‍යතුන් වහන්සේ අත්හැරපු බව ඇත්තයි. නමුත් යසෝදරාව අත්හැරලා නැහැ තාම. යසෝදරාවගේ හිතේ ඒ බන්ධනිය තියෙනවද නැද්ද? තියෙනවා. යසෝදරාව අඬනවා. පින්නතුනි ඒ සිත සුවපත් කරන්න එහෙම පුළුවන්ද? ලේසියෙන් බෑ. ඒකෙ හින්දායි දුක නිවා ගන්න අඬන් ඉඩ දුන්නේ. අඬනවා. පස්සේ බලන්න පින්නතුනි ඒ තථාගතයන් වහන්සේ ගැන සිත පහදිනවා යසෝදරාවගේ. ඊට පස්සේ පස්සේ සිහියට එන්නේ මම මේ භාග්‍යතුන් වහන්සේ සිරිපතුල අල්ලගෙන නේද ඇඬුවේ කියන එක. පුතත් ශාසනයට එනවා, යසෝදරාවත් ශාසනයට එනවා. යසෝදරාවත් මොකද වෙන්නේ? නික්ලේශී උත්තමාවියක් බවට පත් වෙනවා. ඇයත් අටලෝ දහමෙදි කම්පා නොවන තැනැත්තියක් බවට පත් වුණා. දවසක ඇවිල්ලා අහනවා යසෝදරාව, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පින්වන් පාන්ට කාලයයි. යසෝදරාවනි, ඒට කාලය ඔබ දැනගන්න කියනවා. අහසට පැන නැගලා ඉර්ධිපාමින් යසෝදරාව පින්වම් පාන. බුදු ඇසින් බලාගෙන ඉන්නවා. කල්ප කාලාන්තරයක් ආවේ කවුද? මන්ද්‍රී බිසව වෙලා නේද සංසාරේ ආව ආදරය කරමින්. පින්වතුනි පුදුමයි, ඒ බුදු නෙතේ හෝ බුදු සිතේ හෝ සුසුම් හෙලීමක් කම්පනයක් නෑ. යසෝදරාවටත් නෑ. හැබැයි ඒක අහන ඔබටත් අපටත් දුකක් නම් ඇති වෙනවා නේද පින්වතුනි? අන්න ඒකයි පුදුමේ. පින්නතුනි හිණන් ඒ බ්‍රහ්ම රාජ්‍යාව මෙනෙහි කරන්න තියෙන්නේ. යසෝදරාව එවන් ගමනක් යන්නේ සාස්තුන් වහන්සේ නිසායි. අන්න බ්‍රහ්ම රාජ්‍යා මුල් භාග්‍යතුන් වහන්සේ නැමැති බ්‍රහ්මයා කෙරෙහි සිත පහදවා ගැනීම මේ සිතේ කොච්චර පිරිසිදුකමක් උපදවලා දෙනවද? ඔබ අහන්න සිල් ගන්න ගියාම අද නම් අපි බ්‍රහ්ම උපෝසති ඕගොල්ලෝ මොකද්ද? ඒතකොට අරහිම කිව්වහම අහගෙන ඉන්න ඕනේ. දන්නේ ඔයා කියලා දොස් කියන්න හොඳ නැහැ. නින්දා පාස කරන්නටත් හොඳ නැහැ. ඒතකොට හොඳ දහම් කාරණයක් මතු කරන්න පුළුවන්. දෙතිස් කතා ගැන කතා නොකර හිමින් කියන්න පුළුවන් බ්‍රහ්මපෝසතිය කියන්නේ නේද? අක්කේ මේක, දුවේ මේක. ඇයි කියන්නේ විසාක උපෝසතිය? බුදුරජාන් වහන්සේ දා මෙනෙහි කරම් වාසය කරන බ්‍රහ්මපෝසතිය. උඹලා අට සිල් අරගෙන ඔහි ඉන්නවද? බ්‍රහ්මපෝසතිය කරනවා කියන්නේ බුද්ධානුස්තිය වඩන්ට, භාවනා කරන්ට. අද දවසම මම නිතර ඇවිදිද්දිත්, හිටගෙන ඉද්දිත්, වාඩි වෙලා ඉද්දිත් බුදු ගුණමයි වඩන්නේ. අද රාත්‍රියේ පුරාවටත් බුදු ගුණමයි වඩන්නේ. බුදු ගුණ ටික මෙනෙහි කරගන්න දිගට බැරි නම් පටියක් දාගෙන ආහාරි මං ඒ තුල හිත තැම්පත් කරවනවා. මං වාසය කරන බ්‍රහ්ම උපෝසේ විසාකා මේ හිත පිරිසිදු කරන්න ලේසි එකක් නෙවෙයි උපක්‍රමෙන් කිව්වා. හරි ලස්සනයි මේ කියා දෙනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියා දීලා කියනවා, කොහොමද මේ කීටි වෙච්ච හිත පිරිසිදු කරන්නේ? ඊට පස්සේ දේශනා කරනවා ශ්‍රාවකය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කරනවා. ස්වාකාතයි සම්දිට්ඨිකය කාලික. ස්වාකාතයි කියන්නේ මනාකොට දේශ, සම්දිට්ඨිකය කියන්නේ මේ ජීවිතය දකින්න පුළුවන් කියන එකනේ. මේ විදිහට මොකද කරන්නේ? එහෙම මෙනෙහි කරද්දී හිත පහදිනවා, ප්‍රමුදිත වෙනවා, සිතේ උපක්ලේශය යටපත් වෙනවා.
අර ඇවිස්සිලි ගති නීවරණාදී ධර්මතා යටපත් වෙලා හිත හොඳට පිහිටනවා. මේ පැය 24 හරි පිරිසිදුව ඉන්න පුළුවන් පින්වතුනි. ලැබෙන චුට්ටක් වළඳලා නේද පින්වතුනි. පාඩුවේ වයිවර්ණ හැඩරුව ඇති කරන දේවල් නැතිව පාට වස්ත්‍ර නැතුව හරි ලස්සනයි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට ඒ ශ්‍රාවකයා ඔන්න ඊළඟ කාරණේ තමයි ධර්මයේ මෙනෙහි කරගෙන වාසය කරන්න පුළුවන්. ඒ කොහොමද? ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ ධර්මය මෙනෙහි කරන්ට. එතකොට මොකද වෙන්නේ? එහෙම වාසය කරද්දී එයාගේ හිත ටික 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 පිරිසිදු වෙලා යනවා. ඊට පස්සේ මේ ධර්මයේ ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මෙනෙහි කරන්ට. ඊට පස්සේ කියා දෙනවා අර මොකක්ද මේ වස්ත්‍රයක් නේ. වස්ත්‍රයක් කියන එකක් පිරිසිදු කරද්දි තේ කාලේ ගොම ඊට උණු වතුර මිනිස්සුගේ උපක්‍රම මෙන්න මේ දේවල් මුල් කරගෙන ඒ ඇඳුම හොඳට අතුල්ලා අතුල්ලා මොකද කරලා තියෙන්නේ? පිරිසිදු කරලා තියෙනවා. එතකොට මේ විදිහට අර ධර්මයේ මෙනෙහි කරගෙන යා එහෙම වාසය කරනවද? ඒකට කියන මොකද්ද? ධර්ම උපෝසතය. ඒ වගේම තමයි කියනවා ඊළඟ කාරණයක් කියන බුදුරයන් වහන්සේ. ඒ තමයි ශ්‍රාවක සංඝයා මෙනෙහි කරන්නේ. මොකද්ද? සුපටිපන්නයි, උජ්ජපටිපන්නයි, ඥායපටිපන්නයි. මම මේ කෙටියෙන් පොඩ්ඩක් කියන්නේ මේක අහලා ඇති ඔබ. නමුත් තව කරුණු ටිකක් තියෙන නිසා. ඔව්. ඊට පස්සේ අර මේ ධර්මයෙන් සිත පිරිසිදු වීමට කියලා කියන දැනිදි උපමාවට ගන්න පින්නතුනි මේ තමන්ගේ ශරීරය මේ ඒ තමන්ගේ ශරීරය ඒ කාලේ මේ ඔය හදලා තියෙන පොඩි නිකන් විශේෂ ද්‍රව්‍ය කිස්සල කිවි හිස පිරිසිදු කිරීමනේ. ඊට පස්සේ ධර්මයේ මෙනෙහි කිරීමට කියන්නේ උපමාවට ගන්නේ මොකද්ද? ශරීරය පිරිසිදු කරන ඒ කාලේ ගත જાති තියෙනවා සබම් වගේ જાතියක් වෙන ඒක මුල් කරගෙන මොකද කරන්නේ? ඇඟේ ගාල ඇඟ පිරිසිදු කරනවා වගේ තමයි කියනවා මේ උපක්‍රමෙන් කය පිරිසිදු කළාද ඒ වගේ තමයි ධර්මෙ මෙනෙහි කළා හිත පිරිසිදු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වස්ත්‍රයක උපමාව අරගෙන බුදුරයන්ස් පෙන්වා දෙන්නේ මොකද්ද? සංඝයා මෙනෙහි කිරීම. දැන් යා සිල් අරගෙන සංඝයා සුපටිපන්නයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නේ නේද? ඊට පස්සේ කොහොමද සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ, උජ්ජපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ, ඥායපටිපන්නෝ. තමන්ට සිහිපත් වෙන සාරිපුත්ත මුගල්ලා ආනන්ද නන්ද රාහුල මහා කස්සප මහ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලාගේ සීලය, ඒ රහතන් වහන්සේලාගේ ගුණය, ඊට පස්සේ අටලෝ දහමෙහි කම්පාණු වී වාසය කළ ආකාරය නේද? උන්වහන්සේලා දේශනා කරපු ධර්මයේ මේ හැම දෙයක්ම ඔහුට මෙනෙහි වෙනවා. ඒතර පින්නොතුනි මොකද වෙන්නේ? අර මේ උපමාවට ගන්න මොකද්ද? අර වස්ත්‍රේ ගොම කියන જાති අරගෙන උණු වතුර ඊට පස්සේ මේවත් එක්ක මොකද කරන්නේ? අර ඒ වස්ත්‍රේ හොඳට අතුල්ල හොදද්දි හොඳට මොකද වෙන්නේ? පිරිසිදු වෙනවලු. කුණු ආදී දී ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි කියනවා සංඝයා මෙනෙහි කරනවා නම් ඒකට කියන සංඝ උපෝසතේ. එතකොටත් එතනත් හිත තැම්පත්. මෙතන බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති. මම මේවා කෙටියෙන් ඔබට කියා දෙන්නේ මේවා ඉගෙනගෙන තියෙන නිසා. ඒ වගේම තමයි පින්නතුණි බුදුරජාණන් වහන්සේ කියනවා සීලය ගැන කියනවා. විසාකම මේ හිත පිරිසිදු කරන ලේසි නෑ. උපක්‍රමෙන් කළ යුතු එක. ඊළඟ එක තමයි කියනවා මොකක්ද? එයා මොකද්ද මේ සීලය මෙනෙහි කරන්න කියනවා. තමන් රකින්න මේ ප්‍රාණඝාතයෙන් සොරකමින් වෙන්වීම ආදී සිල්පද තමන් පිරිසිදු අඛණ්ඩව මේ රැකගෙන ආප විදිහ. නිති පන්සිල්. ඊට පස්සේ මොකද? ඊට පස්සේ නට සිල් ගැන කියන්නේ. එතකොට ඔබට මෙනෙහි කරන්න පුළුවන් අසවල් පෝය අපිට සිල් සමාදන් වුණා. බ්‍රහ්ම පෝසතේ, ධම්ම පෝසතේ, සංඝ පෝසතේ මේ විදිහට සිල් පද ආරක්ෂා කරගත්තා නේ. මේ විදිහට මෙනෙහි කරන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? මේ හිත පිරිසිදු. ඒක මේ බුදුරන් උපමාවක් කියනවා. අර කිලිටි වුණාම කණ්ණාඩිය ඒ කාලේ අලුයි තෙලුයි බුරුසුවයි අරගෙන මොකද කරන්නේ? මදිනවලු. අදටත් තියෙන ඔය මේ වාහනවල ඉස්සරහට අර පොඩි ෂැම්පු වගේ එකක් දාලානේ මෙහෙම පිරිසිදු කරනව නේද? ආන්නේ. ඒ වගේ එහෙම කරාම මොකද වෙන්නේ? කණ්ණාඩි හොඳට පිරිසිදු වෙනවා. කණ්ණාඩි මූණ බලනවනේ නේ. මේ බාණ්ඩ සීලයට බුදුරැණස ගන්න උපමාව නේද? ඒ සීලයක් නැත්තම් අර කිලිටි වෙච්ච කණ්ණාඩි වගේ තමයි. දැන් ඔන්න බාන්න එනම් මේ අපිරිසිදු වෙච්ච කෙනාටත් පිරිසිදු වෙන්න අවස්ථාව තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ කියා දෙනවා මෙන්න මේ විදිහට විසාකාවනි එයා මේ සීලය මෙනෙහි කරන් වාසය කරනවාද?
මට ලාභයක්. නේද? බුදුරයන් වහන්සේ ධර්මයේ සංගයා සරණ ගිහිල්ලා මම ප්‍රාණඝාතයෙන් වින් වෙන්න ලැබුණා. මං දන දන සති ඝාතනය කරලා නැහැ. දන දන සොරකමක් කරලා නැහැ. මෙච්චර දෙයක් ලැබුණත් මං අරගෙන නැහැ. මම පොයේට බ්‍රහ්මචාර්ය වාසය කළා නිති මේ වැඩි කාමසෙන් වෙන් වෙලා වාසය කළා ගිහි කෙනෙක්ට මෙනෙහි කරන්න පුළුවන්. බොරුවෙන් වෙන් වුණා මත්පැණින් වෙන් වුණා. මා මෙදා පටන් මෙදා වෙනකන් මං මේ සිල්පද ආරක්ෂා කළා. යම් ආකාරයේ සීලයකට හානි වෙන අවස්ථා ආවද මං ඒක හඳුනගත්තා. නැවත සීලයේ සමාදන් වුණා මං ආදරයෙන් ගෞරවයෙන් ඒව ආරක්ෂා කළා. පෙර වැරද්දක් ඇති වෙන්න මං ඉඩක් තිබ්බේ නැහැ. අන්න පින්නතුණියා මොනවද මෙනෙහි කරන්නේ? සීලය මෙනෙහි කරනවා. අන්න එකට කියන මොන උපෝසතිද කියන්නේ පින්නතුණි? ඕ සීල උපෝසතේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඊළඟ එක තමයි එයාට මෙනෙහි කරන්න කියනවා දෙවිවරුන්ව. ඒ කොහොමද? ඒ දෙවියෝ මනුස්ස ලෝකෙදි සද්ධා සීල සුත ඡාග ප්‍රඥා. ශ්‍රද්ධාව කියන්නේ තුන්රුවන් ගැන තියෙන පැහැදීම. සීලය කියන්නේ එයා පන්සිල් වේවා අටසිල් වේවා ආරක්ෂා කරගෙන ඒ ජීවිතය ලස්සනට ගත කරලා තියෙන මේ මනුස්ස ජීවිතේ. සුතේ කියලා කියන්නේ පින්නොතේ මේ දහම් දැනුම. දැන් ඔබ ඉගෙන ගන්නෙ තේරුණ නේද? ශ්‍රුතේ. දැන් ඔබට ඒක මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. ඇයි ඒ? ධර්මය අහනවනේ. කියවනවනේ. ඒතොර ශ්‍රුතේ කියන එක ඔබට තියෙනවා. ඊට පස්සේ ත්‍යාගය කියන්නේ යාගේ දන් දීම. ප්‍රඥාව කියලා කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවනේ. දැන් බලන්න මේ පහ කොච්චර වටින දෙයක්ද? ජීවිතයේ තියෙන නම් අපිරිසිදුකමක් නෙමෙයිනේ ඒක. හරි මාණික්කයක් වගේ දෙයක් ඊදී. ඉතින් යා කල්පනා කරනවා දැන් මේ පහ තියෙන නම් ඊ කවුද? දෙවියෙක්. කවුද යා? දෙවියෙක්. ඇයි ඒ? දෙවිය වෙච්ච අය මෙහෙම මේවා තමයි රැකලා තියෙන්නේ. දෙවියන් අතරට ගියාම ඒ ගුණධර්ම තියෙන අන්න සත්පුරුෂ ලෝකයක්. සත්පුරුෂ ලෝකයක්. අසත්පුරුෂ අයගෙන් කොච්චර අපි පීඩා විඳිනවද මේ ලෝකේ? අන්න සත්පුරුෂයේ වඩපු ගුණ. අන්න එතකොට මොකද වෙන්නේ? මේ කෙනා මොකද කරන්නේ? මෙනෙහි කරන කුමක්ද? අර දෙවියන්ව මෙනෙහි කරනවායි කියනවා. ඒ දෙවි කෙනෙක් වෙලා ඒ දෙවිවරු ඉපදුනාද මනුස්ස ලෝකෙදී මේ ගුණ තිබුණා. මොකද වෙන්නේ? මටත් තිබුවා තියෙනවා. මේ විදිහට මෙනෙහි කරද්දී බාන්න මේ වචනේ ඔබ විශ්වාස කරන්න. ඔබ කවුරු ගැනද සද්ධාව පිටවගෙන ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ තමයි සියලු දේ දන්නේ. කෙනු තස්ස අත්තනෝච තාසංච දේවතානං සද්ධාංච සීලංච සුතංච ඡාගංච පඤ්ඤංච අනුස්සරතු චිත්තං පසීදති. දැන් යම් කෙනෙක් ඒ විදිහට මේ දෙවිවරුන් තුළ තියෙන මේ සද්ධා සීල සුත ඡාග ප්‍රඥා මෙනෙහි කරද්දී එයාගේ මොකද වෙන්නේ? ඒ විදිහට මෙනෙහි අනුස්සරතු කියන මෙනෙහි කරන මෙනෙහි කරද්දී සිත පහදිනවා, ප්‍රමුතිද බව උපදිනවා කියනවා. යේ චිත්ත සුපක්කිලසතේ පහියන්ති. සිතේ තියෙන කිලිට මොකද වෙන්නේ? දුර් වෙනවා. දැන් දෙවියෝ කියලා එයා මෙනෙහි කරේ මොනවද? දෙවියෝ කන જાතිද? දෙවියෝ බොන જાතිද? 이르දිද? මොකුත් නෙමෙයි. මොකද්ද මෙනෙහි කරේ? සීලේ, සද්ධාව, සීලේ, දහම් දැනුම, ත්‍යාගයේ ප්‍රඥාව. එන මෙනෙහි කරේ ගුණයක්ද අගුණයක්ද? ගුණයක්. ගුණයක් මෙනෙහි කරන කියන්නේ කුසල්ද අකුසල්ද? කුසල්. එහෙනම් එයාගේ සිත පහදිනවලු, සිත තැම්පත් වෙනවා. එහෙනම් සමාධි උපදිනවා කියන එකයි කියන්නේ. අපේ අය හරි බයයිනේ. නේද? ඉතින් පින්නතුනි දේශපාලන කතා අහහ ඉන්නකොට තියෙන හිතත් මොකද වෙන්නේ? ගල්ගෙඩිය වගේ වෙනවනේ. මං කිව්වා කොයි වෙලේ හරි පොළොව පලන් යන්නේ පාර්ලිමේන්තු කියලා. කියන බොරුයි නින්දා පහස දිහයි බැලුවාම කොයි වෙලේ හරි දිට්ඨ ධම්ම වේදිනී විපාකයක් විදිහට ඕක ගිලා බහිනවා. ඇත්තද නේද? ඇත්ත. ඉතින් පින්නතුනි ඊට වඩා නරකයි මේ දෙවියෝ ගැන මෙනෙහි කරාම. මේ කියන්නේ ඒ කියන්නේ මේ දෙවියන්ගේ ගුණේ මෙනෙහි කරන්න තියෙන. අපි කන බොන જાති මෙනෙහි කරන්න නෙවෙයි තියෙන්නේ. එතකොට පින්නතුනි මේ විදිහට වෙද්දී මේ වචනේ පිළිගන්න භාග්‍යතුන් වහන්සේ මේ කියන දේ සද්ධාවෙන් පිළිගන්න. මේකට අනතුරු කරන වචන ගොඩක් එක එකයි කියනවා. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට කටයුතු කරද්දී හිත හරියට කියන මේ රත්තරන්
මේ පිරිසිදු කරන ක්‍රමයක් තියෙනවලු. ඒ කියන්නේ කෝවට දාලා උණු කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න පින්නතුනේ ඒ රත්තරන්ට පිඹින බටයක් තියෙනවා කියලා කියනවා. ඒක පිඹ පිඹ මොකද කරන්නේ අර රත්තරන් හදන කෙනා විහෙස මහන්සිවි ඒක ටික ටික පිඹ පිඹ ඒක හොද්දට මතු කරලා ගන්නවලු රණ. ඒ වගේ කියලා කියනවා මේ උපමාව අරගෙන කියනවා අර ශ්‍රාවකයා අපි හිත කිලිටීනේ පින්නතුනේ අහන කරන දේවල් හොද්දට කිලිටි වෙලා තියෙන්නේ. කිලිටි වෙච්ච හිත එයා අරගෙන ගිහිල්ලා සිල් සමාදන් කරෝලා දැන් දෙවියන්ගේ සද්ධා සීල සුතචාග ප්‍රඥා මෙනෙහි කරනවා. අර රත්තරම් පිරිසිදු කරන කෙනා රණ අරගෙන උණු කර කර පිඹ පිඹ කෝවේ දාලා පිරිසිදු කරනවා වගේ එයාගේ හිත මොකද කරන්නේ? දැන් හිතේ තියෙන ඒවට පිඹිනවා. අසනේදී ඉරිසියාවව මෙතනදි මෙව්වාව අතනදි මෙව්වාව මේවෙන් පිරිච්ච හිත මොකද වෙන අතීතයේ ප්‍රශ්න අනාගතයේ ප්‍රශ්න අසවල් කරපු ඒව්වා ඔක්කොම පැක් එක තියෙනවනේ දැන් මොකද කරන්නේ මේක අරගෙන යනවා මේකේ තියෙන රත්තරණුත් තියෙනවා ඒ වගේම තඹ යකඩ මේවත් කලවම් වෙලා තියෙන දැන් ඒ කිලිටි දේවල් දැන් මේ කිලිටි වෙච්ච හිතේ තියෙන ඔක්කොම දේවල් අරගෙන ඇවිල්ලා අටසිල් සමාදන් කරෝල ඉවර වෙලා මේ හිතට දැන් පිඹින්න තියෙනවා දැන් ඔන්න මෙනෙහි කරන අර දෙවිවරුන්ගේ ගුණේ මෙනෙහි කරද්දි කරද්දි අනේ අපිටත් ඒ වගේ ජීවිතයක් අනේ මගේ ජීවිතෙත් මේ දේවල් තියෙනව නේද අනේ මට මේ ආකාරයෙන් ගත කරන්න ලැබුණොත් කොච්චර ලාභයක්ද මෙනෙහි කරද්දි හිත සෞම්‍යයි මෘදුයි සාන්තයි ඒකට කියනවා දෙවියන් සමග ඔන්න දේවතා උපෝසත එදා එදා වාසය කරේ කාත් එක්කද මේ සග් දෙවිඳු නේ අනේ පිඩිසිටුතුමා කියන දෙවියන් විසාකා කියන දෙවඟන නේ මේ දෙවියොත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ ඉදා. ඇයි ඒ? ඒගොල්ලෝ මනුස්ස ලෝකේ දිව්වනේ කවුලි? මෙයා මෙහිම වාසය කරනවා කියලා කියන්නේ අන්නේ පිරිසත් එක්ක ඇසුරක් පවත්වනවා වගේ වැඩක්. ඒතර මේ තුලත් පින්නතුනේ චිත්ත සමාධිය ආදී ධර්මතා උපදව ගන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහිම පෙන්වා දෙනවා. දීලා බුදුරජාණන් වහන්සේ ඉතින් පෙන්වා දෙනවා ඊට පස්සේ මේ ඊ ශ්‍රාවකයා හොඳට කල්පනා කරනවලු මේ විදිහට රහතන් වහන්සේලා අවියායුධ අත්හැරියා ප්‍රාණඝාතයෙන් වින් වුණා ලී තැවුණු අත්වලින් වින් වෙලා දයාවෙන් කරුණාවෙන් යුක්තව හිතානුකම්පීවයි වැඩවාසය කළේ ඉතින් මමත් අද මේ දවල් රාත්‍රී පුරාවටම මේ විදිහට ප්‍රාණඝාතයෙන් වින් වෙලා ලැජ්ජා බයෙන් යුක්ත දයාව කරුණාවෙන් යුක්තව මේ පැය 24 හොඳට මං සිල්පද ආරක්ෂා කරා. මේ විදිහට පින්වතුනි සොරකම ගැන ඊට පස්සේ Brahmachari සිල්පදේ බොරුව ඊට පස්සේ මත්පැණින් වෙන්වීම, නැටුම් ගැයුම් ආදී දේන් වෙන්වීම ආදී දේ මොකද කරන්නේ? මෙයා මේ සිල්පද 8ම මේ විදිහට මෙනෙහි කරනවා රහතන් වහන්සේලා දිවිහිමියෙන් ආරක්ෂා කළා. දැන් බාණ්ඩ දිවිහිමියෙන් රාත්‍රී භෝජනයෙන් වෙන්වීම කියන එක රහතන් වහන්සේලා කරපු එක මේ තියෙන කියනවා යාව ජීවං අරහන්තෝ ඒකබත්තික රත්තු පරතා විරතා විකාල භෝජන කියනවා රහතන් වහන්සේ දිවිහිමියන් උදේවරුේ පමණක් වලදි මේ රාත්‍රී ආහාරයෙන් වැළකීලා හිටියා විකාල භෝජනේ වැළකීලායි වැඩවාසය කරන්නේ ඉතින් මමත් අද මේ රාත්‍රිය දහවලත් දවසේ උදේවරුේ පමණක් වලදි මේ රාත්‍රී ආහාරයෙන් වැළකීලා විකාල භෝජනේ වැළකීලා ඉන්නවා මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුලින් මං උපෝසතය සමාදන් වුණා වෙනවා. දැන් බලන්න ලස්සන. නේද 12ට පහක් තියලා වාඩි වෙලා රෑ වෙනකන් ආහාර ගැනීම කියනවාද මෙතන පින්නතනේ? නැහෙනේ. ඒතර මේ සිල්පදයට ගරු කරනවා කියද්දිම බුද්ධ ගෞරවයක් එනවනේ. නේද? දැන් ඔබට ආහාර ගන්න බැරිද? මුදල් නැන්ද? ඈ? ඒකනේ ඕගොල්ලන්ට නේ තියෙන්නේ නේද අර දුප්පත් පැතිවලට වඩා නේද ආ ඔයාලට කැමති කැමති જાතියක් ආහාරට ගන්න බැරිද පුළුවන් නේ පින්නතුනි ඔබට හිතුණු පීට්සා නේ ඔබට හිතුණු වෙන જાතියක් බුරියානිද ෆ්‍රයිඩ් රයිස්ද මතක් වුණොත් බැරිද ගන්න ඕනනම් අරන් ගිහලා හදන්න බැරිද උයන්ද දන්නේ නැද්ද පුළුවන් නේ පින්නතුනි එහෙම තියෙද්දි නේද ඕගොල්ලෝ පාලනය වෙලා ඉන්නේ මම උනත් දන්නවා පින්නතුනි රාත්‍රියේ අපි ආහාර නොගෙන ඉන්නවා කෙනෙක් කොච්චර අමාරුද මම පැවිදි වෙන්න ගිහිල්ලා ගිහි ළමයෙක් විදිහට අවුරුද්දක් විතර මාස 8ක් විතර ඉන්නවා එතකොට හරියට මහන්සි වෙන්නත් තිබුණා අපිට පැවිදි වෙන්න දවස් 7ක් විතර තියලා අපි අෂ්ටාංග පොසීලි සමාදන් කරනවා
දැන් ඒ කාලේ මහන්සි වෙලා රැට ඉතින් හොඳට ආහාරයක් ලැබෙනවා ඉතින් ඒ. ඒ කියන්නේ ගිහි කාලේ පැවිදි වෙලා වෙන්න ඉන්න ළමයා කාලේ අපි. ඊට පස්සේ සිල් සමාදන් කරලා රාත්‍රී ආහාරින් වෙන්වීම පැනෙව්වා. අම්මෝ එදා මට දැනුණ අමාරුව. පුදුම දෙවිල කාවේ බඩ පපුව හොස් ගල ගියා. මේ එතන මොන හරි ආහාර මුට්ටියක් තිබුණා ඉවර වෙනවා පිණු. එච්චරට පින්නු තුනේ බඩකින්නක් ආවා මට. හරි අමාරුයි. නමුත් එතන ඉන්න සංඝ පිරිසත් ඒක ආරක්ෂා කරනවා නම් අපිත් එක්ක පැවිදිවෙන්න ඉන්න අයත් ආරක්ෂා කරනවා නම් අපිත් ආරක්ෂා වෙනවද නැද්ද? වෙනවා. දැන් මොකද වුනේ? දවස් 7යි ගියේ. අනේ ඊට පස්සේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. මුකුත් ප්‍රශ්නයක් නැහැ. සමහර අවස්ථාවල අපි ආරන්නේ වෙලා අපේ තැන්වල අපි අසපුවල ස්වාමීන්වහන්සේලා කටයුතු කරනවා. අර බෝධීන් වහන්සේලා කටයුතු කරද්දී උන්වහන්සේලා සමහරට gadu ලබා දෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ පිරිසිදු කිරීම කරන ඒවා තියෙනවා. සමහර වෙලාවට සිමෙන්ති ටිකක් අනන්ඩු වෙන වෙලාවලුත් එන වෙලාවල් තියෙනවා පින්නතුනි. නේද? හැම වෙලේම එක එක්කෙනාට කී කින්නක් බෑනේ පින්නතුනි. කරන්ට් වෙන වෙලාවල් තියෙනවා. අපි දැකලා තියෙනවා බාස්ලට රැට හොඳට කන්ට් උනේ. උදෙත් ගන්න ඕනේ, දවලුත් ගන්න ඕනේ, ඒ අතර ගිලම්පසත් උනේ. රෑට හොඳට කන්න ඕනේ මිනිස්සුන්ට. ඒ මහන්සි වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා හරි පුදුමයි පින්නතුනි. තේ කහට එක බලන්දල වතුර ටිකක් බීලා කුටියට වෙලා ඉන්නවා. එතකොට බලන්න මේකට හුරු වුණාම අමාරුවක් නැහැ. රකින්න පුළුවන් එකක්. එහෙනම් මෙතන සීලයක් විදිහට දක්වලා තියෙනවානේ. අද කාලේ මේවා තමයි ප්‍රධාන වශයෙන් කඩන සීල්පද බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අයුරින් මේ සිල්පද ගැන බුදුරයන් වහන්සේ මේ පෙන්වා දීලා ඉතින් ශ්‍රාවකය කල්පනා කරනවා මොකද මේ විදියට. ඊට පස්සේ කියනවා මේ සිල්පද ටික පෙන්නලා කියන බුදුරයන් වහන්සේ මේ සීලය මේ විදියට රකින්න මහත්ඵලයි. දැන් බලන්න අර්ථයක් තියෙනවනේ මේ සීලේ. මේ සිල්පද එකින් එක මොකටද වැටබැඳේ? රාගයට, ද්වේෂයට, ද්වේෂයට විරුද්ධයි, මෝහයට විරුද්ධයි. එතකොට මේක රාග ද්වේෂ මොහ වලට විරුද්ධ නිසා ඒක කුසලයක්. නිගණ්ඨ පෝසතේ ගෝපාලු පෝසතේ එහෙම අදහසක් තියෙනවද? නෑ. එහෙනම් මේ කුසලය වැඩෙනවා සීලයේ. එහෙනම් සීලය ආරක්ෂා කළ යුතුයි නිවන් මගට අංගයක් විදිහට. දැන් බාණ්ඩ අනිත් පැත්ත කියනවා අධර්මයක් නේද? මේකට විරුද්ධව කතා කරනවා. ඒ වගේම තමයි පින්නතුනේ මේ කරුණ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය බොහෝ රත්තරන් රන් රුවන් පින්න ඉසුරුමත් බවෙන් අධිපති වේ. ඒ ඉන්දියාවේ ඒ කාලේ තිබුණ මේ ජනපද අංග මගද කසී කෝසල වජ්ජි මල්ල චේති වංග කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්බෝජ මේ 16 ජනපදවල රජකම් කරනවටත් වඩා යම් කෙනෙක් උපෝස සීලය සමාදන් වුණාද ඒකේ වටිනාකම පින්නොතනි. දැන් 16කට බෙදලා පංගුවක් ගත්තොත් පංගුවක තරමවත් අර මුළු දඹදිව තලයේම රජකම ලබන තියෙනවනේ වටින්නේ කියනවා. ඊට වඩා මොකද්ද වෙන්නේ? මේ උපෝසතේ වටිනවයි කියනවා. ඊට පස්සේ කියනවා මේ දිව්‍ය සැපයත් එක්ක මනුස්ස රාජකීය බව කියන්නේ බොහොම පුංචි දෙයක්. පින්නතුනි මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මැස්සෙක් සාමාන්‍ය මම අහලා තියෙන්නේ දවස් 7යි යගේ ආයුෂය කියලා. හරි වෙන්න ඇතිනේ. දවස් 7යි මැස්සෙක්. එතකොට පින්නතුනි අපේ ආයුෂය කීයද? 120යි. මැස්සෙකුගේ ජීවිතේම නැවත නැවත ලැබුවොත් අවුරුදු 120. අපි මිනිස්සෙක්ගේ අවුරුදු 120 ගත කරන්නට ඌ මැරෙන්න ඕනේ ඉපදෙන්න ඕනේ 6171 වතාවක්. ඉපදෙන්න ඕනේ. ඌ මැරෙන්න වෙනවා 6171 වතාව. එහෙනම් මැස්සගේ ජීවිතේද උතුම් අපේ ජීවිතේද? ඒයි උඩ චුට්ටයි ආයුස. උගේ සැපත චුට්ටයි ස්වල්පයයි. පින්නොතිනි ආන් ඒ වගේ තමයි උපෝසත සිල් රැක්ක කෙනාට ලබන්න පුළුවන්. එයාට ධනිය තියෙන නිසා එයා කැමති තැනකට යන්න පුළුවන්. චාතුම් මහරාජික කියන දිව්‍ය ලෝකෙට මනුස්ස ආයුෂෙන් අවුරුදු 50ක් කියන්නේ දවල් රාත්‍රී එක දවසක්ලුනේ. කාලය කියන්නේ සාපේක්ෂ එකක්නේ පින්නොතුනි. ඔය මේ පෘථිවි උඩ රටවල් තියෙනවනේ නේද? පල්ලෙහා ඕස්ට්‍රේලියා උඩ කැනඩා වගේ රටවල් තියෙනවා. සමහර දවස්වලට ඉරපා යන්නේ
උදේ පාන්දර දෙකහම මාට තුනට ඉර පෑල. ඉර බැහැල යන්නේ රෑ 10ට විතර. පොඩි වෙලාවයි කලවර. තව කාලයක් කියනව කොහොමද? උදේ 8 වෙද්දි ඉර පායලානේ 3 විතර වෙද්දි ඉර බැහැල ගිහලා මහා මුස්පේන්තුයි. එතකොට රාත්‍රී කාලේ වැඩි. මේක සාපේක්ෂ දෙයක් නෙමෙයි ලෝකේ සමහර ග්‍රහ ලෝකවල කොහොම වෙන්නේ ඇද්ද? සමහර තියෙනවා පෘථිවි උඩම කොටස් මං අහලා තියෙනවා මාස 6කට සැරයක්. තමයි මේ එන්නේ මේ කලවර මාස 6ක් එළිය. මේ ඉර වැටෙන විදිහ අනුවනේ. එතන මෙහෙම දේවලු තියෙනවා නේ. පින්වතුනි චාතුම් මහරාජිකට මනුස්ස ආයුෂෙන් අවුරුදු 50ක් කියන්නේ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි 12ක් අවුරුද්දයි. ඒ වගේ 500ක් ආයුෂ. එහෙනම් පින්වතුනි චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ ආයුෂය අපිට කව කරන්න ඕන. ඒ කියන්නේ අපි ඉපදෙන්න ඕනේ 75,000 වාරයක්. මැරෙන්න ඕනේ 75,000 වාරයක්. ඒ කියන්නේ 120 කියලා ගත්තොත් උඩ මීට 60යි 70යි වෙන දැන් තව අඩු වෙනවා. ඒක දෙකෙන් වැඩි කරගන්න. එතකොට හරියන්නේ. ඔව් නේද? ඈ. එතකොට බලන්න පින්වතුනි චාතුම් මහරාජිකේ දෙවි කෙනෙක් සම්පූර්ණ ආයුෂ ඉවර වෙලා ඉවර වෙද්දී අපි මනුස්ස ලෝකෙ ඉපදිපදි මැරෙන්න ඕනේ 75,000 මිනි පෙට්ටි කීයක්ද? 75,000. නේ? ඊට පස්සේ මෙහි තියෙන්නේ වාට්ටු මොන මේ ඔය මේ දරුව ලැබෙන්න ගියාම ලැබෙන වාට්ටු නේ? ඒකක ඉපදෙන්න වෙනවා කීපාර මාස 10ක් කලවර බඩේ කලගෙඩියක් ඇතුලේ ඉන්න වගේ ඉඳලා ඉන්න වෙනවා 75,000 වාරයක්. මැරෙන්න වෙනවා ලෙඩ වෙන්නේ. ඒ වගේ ඉවරයන්නේ නේද? බලන්න කල්පනා කරන්න. ඔන්න බයි ඉන්න අයට තීරුම් ගන්න චාතුම් මහරජ කියන්නේ. මෙහි හිටියමනේ බය. නේද? එතකොට පින්නොතින් එහෙනම් කල්පනා කරලා බලන තෞතිසාවේ මනුස්ස ආයුෂෙන් මේ අවුරුදු 100ක් කියන්නේ එක දවසක්. 30ක් මාසයක්. 12න් වැඩි කරන්න අවුරුද්දයි. ඒ වගේ 1000ක්. එතකොට හිතා ගන්නකෝ අපි කීපාරක් ඉපදෙන්න ඕනේද? ඒක මේ වෙන්නේ 120ට බැදුවොත් ලක්ෂ 3 වතාවක් මැරෙන්න ඕනේ. ලක්ෂ 3 වතාවක් ඉපදෙන්න ඕනේ මෙහිණ. මෙහි ඉපදිපදි යන කට්ටියට ඔන්න හොඳයි වැඩි. ඊට පස්සේ යාමේ පින්නතුණි අවුරුදු 200ක් මනුස්සයන් 200ක් කියන හැටි එක දවසයි. ඒ වගේ 30ක් මාසයයි. ඒක වැඩි කරොත් 12න් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 2000ක්. එතකොට ගන්නුත් දැන් අමතකයි පින්නතුණි. 12 ලක්ෂ වතාවක් ඉපදෙන්න වෙනවා. 12 ලක්ෂ වතාවක් මේ මිනිස්සු කවුරුද 120 මාසෙ ගත කරොත්. දැන් ඉස්සරහට තව අඩු වෙනවා කියලා නේ තියෙන්නේ. ඉතින් 60ක් වුණොත් මේක දෙකෙන් වැඩි කරගන්න. 24 ලක්ෂ වතාවක්. බලන්න භයානකම. මෙහෙම හදන් ආවේ පින්නතුණි නැත්තම් මේක තේරෙන්නේ ඔබ රකින්න උපෝසත සීලෙ වටිනාකම අඳුන ගන්න. තුසිතේ මිනිස් ආයසෙන් අවුරුදු 400ක් කියන්නේ එහි එක දවසයිලු. ඒ වගේ 30ක් මාසයයි. ඒ වගේ 12ක් අවුරුද්දයි. අවුරුදු 4000 කායස. තුසිතිනේ 48 ලක්ෂ වතාවක් උපදින්න වෙනවා. 48 ලක්ෂ වතාවක් මැරෙන්න වෙනවා. මනුස්ස ආයුෂේ මනුස්ස ලෝකෙ ඉපදිපදි ගියොත් ඒ දෙවියගේ ආයුෂේ අපිට අපි කියන්නේ කව කරන්න ඕන. තේරුණේ? නිම්මාන රති. එහි ආයුෂේ කොච්චරද? මනුස්ස ආයුෂේ අවුරුදු 800යි. එතකොට ඒ වගේ 30ක් මාසයයි. ඒක වැඩි කරන්න 12න් අවුරුද්දයි. ඒ වගේ 8000ක් නේ ආයුෂේ ඒ දිවි පුත්‍රයෙක්ගේ. ඒක ගණන් හදා ගන්න තමයි අමාරු. නිම්මාන රතිය පින්වත් උනේ දැන් දෙවියෙකුගේ ආයුෂේ මනුස්ස ලෝකේ නම් අපි 120 ඉපදින්න වෙනවා 1,92,00,000 වාරයක්. හොඳයි නේ? මිනි පෙට්ටි කීයක්ද? 1,92,00,000 ගාන මිනි පෙට්ටි අපිට ඕනේ. ඔය හම්බ කරන ටිකෙන් පිනක් දහමක් කරගත්තන ওই මිනි පෙට්ටි ටිකට යන වියදමටනේ කල්පනා කරලා බලන්න පින්නතුනි. එතකොට පරිණිම්මිත වසවර්තියට ගත්තොත් පින්නතුනි මනුස්ස ආයුෂෙන් 1600ක් කියන එක දවසයි. ඒක වැඩි කිරීම 30 කියන්නේ මාසයයි. 12ක් කියන මාස අවුරුද්දයි. 1600ක් 16000ක්. එහි ආයුෂ දිවි පුත්‍රෙක්ගේ පරිණිම්මිත වසවර්තිය. පින්නතුනි අපිට ඉපදෙන්න වෙනවා 7 කෝටි 68 ලක්ෂ වාරයක්. මනුස්ස ලෝකෙන 120 ගාන මැරෙන්න වෙනවා 7 කෝටි 68 ළමයි ටිකට මිනි පෙට්ටි අරන් දීලා එපා වෙනවා.
ඔව් දින මං හිතනවා මේ යුගයේ හොඳම බිස්නස් එක තමයි මිනි පෙට්ටි හදන එක. ඒතර කල්පනා කරලා බලන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒකයි කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මනුස්ස ලෝකේ කියන්නේ සැපත දෙවියොත් එක සසඳන්න බෑ කියන්නේ ඒකයි කියනවා. දැක්කනේ කියපුදි බුදුවරු මේව නිකන් කිව්වා නෙවේ. දැනගෙන දැකගෙන කියන දේවල් අර දූවිලි තුඩක් තරම්වත් ප්‍රඥාවක් නැති අපේ මිනිස්සු නිකන් උඩුමුකමී කෑ ගහනවා. තේරුණා නේද කියා දෙන එක? ඉතින් ඒ නිසා කියනවා මේ සිල්පද හොඳට ආරක්ෂා කරගන්න. එයාට තමයි කියනවා අර ස්වර්ගය කරා යන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් බාන්න මේකේ වටිනාකම හොඳට අඳුනගන්න පින්නතුනි. මේ විසාක උපෝසතේ කොච්චර වටින එකද? එදා මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ නැත්තම් ඔබ පැය 24ක් මේ සිල් රකින්නවා කියන්නේ. ඔබ කැමැති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ පින්නතුනි මේ ලෝකේ ඔබ කල්පනා කරන්න ඕනේ ධර්මයේ වඩන දෙවිවරු අතර උපදින්න ඇයි අපි ධර්මයට ආස කරන්න ඕනේ. ඒ ධර්මයේ ඇසුරු කරගෙන අපිට පුළුවන් මොකද්ද? අපේ ජීවිතයේට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ඔබ හැම දිනාට ඒ උතුම් ධර්මපරයය ඇසුරු කරගෙන මේ සංසාරින් නිදහස් වීම පිණිස මේ දහම් කරුණ ඔබට හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.